अति गौरवनीय अवसर आई अपे लुकुहामुद्रोन महांसे वरक प्रमुख सदा पूजनीय वंदनीय महासंग्रत्न अवसर आई पिंगवत सिल में श्रद्धा संपन्न कार्मिक पिंगवतनी मैं पिंगवत सिल दिनाम दन्ये सुदानं विन्ने लोत्रा बुद्रजानन वहन से देशना कल सब्दार में विदा स्रवने करात इनिसा हम दिनाम इतामत होने खमें वो मनाविं में देशना स्रवने करात केला मतक करात මේ දේශනාවේ බොහෝ වටිනා කොටසක් මේ ටික මතක් කරන්න කලින් මතක් කොට යුතු ටිකකුත් තියෙනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේලාගේ ධර්ම දේශනා අනුග්‍රහමුඛයෙන් සහ නිග්‍රහමුඛයෙන් කියලා දෙ ආකාරයි. एक अन्य बुद्धजानन महान से देशना करने खुद के लिए कुटने में धर्म में निग्रह करते हुए तो तन दिन निग्रह न कोलो या के मनस थे दिन में अनुग्रह करते हुए तो तन दिन अनुग्रह न कोलो ते मनस है दिन में अनुग्रह करते हुए तो तन टा निग्रह कलत ये मनस है दिन में निग्रह कले हुए तो तन टा अनुग्रह कलत ये मनस है दिन में क्योंकि मैं अर्थ देखिए अतटम जीवित हम पहले उर्दू हिस्सा मे काल पुरावटम निबंध किंडोन बहुम सत्तासी यमक संधान महानोने ये अर्थे साक्षात्कर गंड के बहुम विरवीय कर में आपको काम है मैं वास काले भी अत्तर मटे मैं धर्म में आओगे तो ना बहुम गंभीर यदि हमें दाय देशना अब कलहा म अपे मैं रेणुका नौना मतक कला मटे हरे सातुटु इतुमियत मैं धर्म में मैं इस सेल्लम आओगे तो करके नहीं टिया गया ला මේ විදිහටම අවබෝධ කරගත්තා අවබෝධ කරගෙන තිබුණේ කියලා වර්තමානයේ තුල ගිහියයි ගිහතරක් නේ මම මේ ටික කරන්නේ සමස්තයක්ම මේ රටට ගොඩක් අපි කාගෙන් හරි අහලා ධර්මයක් මෙනෙහි කරනකොට ඒක අපේ වගේ තේරෙනවා තමයි නමුත් ගොඩාක් දෙනෙකුට ඍතුපාකාර ගුණේ ආඩුයි. ඒ කියන්නේ ගොඩාක් දෙනෙක් හිතන්නේ ඊට පස්සේ තමන් මේ ධර්මය දැක්කා. ගිහි පැවිදි ගොඩාක් දෙනවා. හැබැයි එතනදී මම එකක් මතක් කරනවා හැම කිව්වහම ස්වාමීන් වහන්සේලා ගන්න පුළුවන්. නමුත් මගේ ගොඩක වෙල සුමන්ති ස්වාමීන් වහන්සේ කියන මගේ බුදුහාමුදුරුවෝ ඉතාමත්ම ආදරෙන් මතක් කරන ලොකුහාමුදුරු හරි නිහතමානි. මොනවා හරි වචනයක් මම එතෙන්ටයි කරු කරන්නේ ඒ ස්වාමීන් ඉන්න ගිහියගේ මම ඒක දැක්කේ නැහැ එක වචනයක් හරි නොදන්නවා නම් බය නැතුව ඇවිල්ලා බන්ති මට මම බාලයි ගොඩා බන්ති මට මේ වචනේ තේරෙන්නේ නැහැ බන්ති මේකේ අර්ථය මට තේරෙන්නේ නැණි කියලා අහන ඉතාමත්ම සත්පුරුෂ ගුණයක් මම දැකලා තියෙනවා ලොකු හාමුදුරුවන්ගේ ඒක තමයි ලොකු හාමුදුරුවන්ගේ දැකපු අති උත්තරම ගුණේ මම මේ ගුණේ අභ්‍යසති හැමදාම මම කියන්නේ ලොකුහාමුදුරුවෝ අභ්‍යස මම පාපිස්සක් වගේ ලොකුහාමුදුරුවෝ එච්චරට නිහත් නොදන් දේ ලොකුහාමුදුරුවෝ කියනවා දන්නේ නැහැ අනේ බන්තේ මට ඒක තේරෙන්නේ නැහැ මම දැකලා නැහැ නේ කියලා නමුත් බොහෝ අනිත් මෙතන ඉන්න අනිත් දරුවෝ නම් දන්නේ නැහැ නමුත් සමස්තයක් ස්වාමීන් වහන්සේලා සමහර වචනයක් අරගෙන එක තමන්ගේ වගේ කමක් නැහැ කිව්වට
නමුත් එහෙම කිවීමෙන් අනිත් අයව අර්ථේ පිහිටන්නේ. ඉතින් ඒ ගතියම සමස්තය දිහි පිළිස අතරත් මම දකිනවා ඒ ගතිය අතහැර ගන්න. හොඳයි. මම එක කරුණක් අහනවා. යම් කිසි කෙනෙකුට සම්මාදිට්ඨිය පහළ වෙලා තියෙනම් මෙන්න මේ කාරණා ටික ගැන එයා නිසකයි. නිසක වෙන්න තෝරන. මොකද්ද? කම්මසගත ඥානය කියන්නේ මෙන්න මේකයි, සත්‍යානුලෝමික ඥානය කියන්නේ මෙන්න මේකයි, මාර්ග සම්මාදිට්ඨිය කියන්නේ මෙන්න මේකයි, ඵලයේ සම්මාදිට්ඨිය කියන්නේ මෙන්න මේකයි, චේතෝ විමුක්තිය කියන්නේ මෙන්න මේකයි, චේතෝ විමුක්තිය කියලා කියන්නේ මෙන්න මේකයි, නිවන කියන්නේ මෙන්න මේකයි කියන එක අර්ථ දක්වන්න පුළුවන් වෙලා තියෙනවා. ඕතනට පුළුවන්ද? අපහසුයි. අපහසුයි නම් වචනේ තේරුම කොමනකින් තේරවන්නේ නැහැ. ඒ නිසා හොඳට මතක තියාගන්න හැම කෙනෙක්ම වචනයක් තේරුම පමණකින් ඒක මගේ වැටහීම නෙමෙයි. ඒ සුතමේ ඥානයට අනුව විතර්කණය කරනකොට ඕනම කෙනෙකුට තේරෙයි. නමුත් තේරුම් ගන්න බොහෝ පරාසයක් තියෙයි. පොඩි දරුවෙක් වගේ ඉතාමත් නිහතමානී තැනක ඉඳලා ආවේ නැත්තම් කවදාවත් තමන්ට ධර්ම ලැබෙන්නේ නැහැ. මේක මේ ශාසනේ හරි පුදුම එකක්. ක්ලේශයක අනුසේවක් තම සමහරට තමන්වත් නොදන්නව වෙන්න පුළුවන්. ක්ලේශයක අනුසේවක් තියෙද්දි මේ මාර්ගය උපදින්නේ. ඒ නිසා හැමෝටම මතක් කරනවා හුදෙක හිතන්න අපිට මේ වචනයක් තේරෙන්නම ඔවිත ඉස්සෙල්ල සරේකත් අන කියනකොට ඒත් ඔය විදිහ තමයි හැමෝටම භාවනා කරන්න කිව්වහම මම එකා සරකල් තරවටු කරලා තෙව්වා. කියලා තෙව්වා කිව්වනේ කිව්වා. එතකොට මම මේ ලෝභ නැ මාර්ගඵල ලැබනකොට ඔක්කොම කැමති මගෙන් මේ ශාසනේ ඕනම තැනකින් පෙරලා පෙරලා නමුත් මම ඔයගොල්ලන්ට ප්‍රංශ භාෂාව තේරෙනවද? ප්‍රංශ භාෂාව කතා කළොත් තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ ආර්ය භාෂාවක් තේරෙනවා. ඒ භාෂාවෙන් තමයි මම කිව්වේ චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා කියලා කෙනෙකුට නිසකවම තේරුම් ගන්න පුළුවන් දෙයක් තමයි මම අහුවොත් සත්‍යානුලෝමික ඥානය කියන්නේ මොකද්ද? කිසි සැකයක් නැහැ. මෙන්න මේක කිව්වේ. මාර්ග සමාධිය කියන්නේ මොකක්ද? තමන් ආපු මාර්ගය නේද? කියන්න පුළුවන්ද? ධර්මයේ තේරුම් ගන්න කිසිම සැකයක් නැහැ. මෙන්න මේක. ඵලයේ සමාධිය කියන්නේ මොකක්ද? මෙන්න මේක. හොඳ චේතෝ විමුක්තිය කියන්නේ මොකක්ද? එන මේකයි කියලා විස්තර කළ හැකි. නිවන කියන්නේ මොකක්ද? විස්තර කළ හැකි. වචනයක් තේරුණා කියලා මට මේක මේක පෙර තේරලා අවබෝධලා තියෙනවා සියල්ලම දන්නවා වගේ තැනකින් කටයුතු කරන්න එපා. හැම වෙලාවම දකින්ද මම දන්නේ නැහැනේ. මම තව කොච්චර ඉගෙන ගන්න තියෙන කෙනෙක්ද කියන කාරණාව එන්න හදාගන්න නිවන් දකින්න ඕනේ නැහැ කියන කාරණාව මුලින්ම මතක් කරනවා. මොකද මේ රෝගය මේ විතරක් නෙමෙයි, මේ රට හැම තැනම තියෙයි. මම ඒ හැම කෙනෙකුටම බය නැතුව මම මෙහෙම බය නැතුව කතා කරනවා. ඒ බය නැතුව මම කතා කරන්නේ ඇයි? කතා කරන්න පුළුවන් ධර්ම ධාතුවක් තියෙන නිසා. මම මේ කියන වචන ටික මගේ ලොකු හමුදුරට අයිති නැහැ. මොකද මම මුලින් මතක් කළා ලොකු හමුදුරු කියන්නේ බෝසත්වරයෙක් වගේ සත්පුරුෂයෙක් වගේ. මොකද මම දන්නවා මම ගොඩාක් බාලයි. අවුරුදු 26 මම. නමුත් මොනවා හරි වචනයක් දෙයි නම් නිහතමානී වන්ති මට ඒක තාම තේරෙන්නේ නැහැ කියන වචනේ මට ඇවිල්ලා කියලා තියෙන වාරවල අනන්තයි. ඒ නිසාමයි මම ලොකුහමට ආදරේ. මම මේ ටික මතක් කළේ සියලුම ස්වාමීන් වහන්සේලා කියනකොට ඔගොල්ලෝ ලොකුහමටම ගණන් කියන අදහස නියම ගන්නකවා. නමුත් මම නම් වශයෙන්වත් කියන්න බය නැහැ. මම මෙතුමියට මතක් කළා. එතුමියට මේ දෝෂේ මම අද මතක් නොකළොත් කවදාවත් එතුමිය නිවන් දකින්නේ නැහැ. ඔබතුමිය හිතයි මම ඔබතුමියට අමනාපයි කියලා නෑ. ඔබතුමියගේ ළඟම කල්යාණ මිත්‍රයෝ. එතකොට දෙපාරක් නැවත බලන්නයි හම්බුදුරු කිව්වේ කියලා. ඔය
වචන හරහා තියෙන්නට ඕනේ ධම් රාශියක් තියෙන. දුක දුක ඇතිවීම නැතිවීම නැති කරන මාර්ගයේ දන්නවා නම් ඒකම ඒ දර්ශනය තුළම පටිච්ච සමුපාදය පෙන්වන්න පුළුවන්කම තියෙන්නත් ඕන. රාග දේශ මොහ සේවීම පෙන්වන්න පුළුවන්කම තියෙන්නත් ඕන. විමුක්තිය කියන්නේ මොකක්ද කියන එක පෙන්වන්න පුළුවන්කම තියෙන්නත් ඕන. නිවන කියන්නේ මෙන්න මේකයි කියන එක පෙන්වන්න පුළුවන්කමක් තියෙනවා. නිවන දැකපු මනසක් නිවන සාක්ෂාත් කරගත්ත මනසක් තුල තියෙන විසරද බව. මේ ලෝකේ කිසි කෙනෙකුට ඒ මනස අභිපවා යන්න බෑ. දාහක් මැද්දේ වුණත් කතා කරුත් කතා කරන්නත් බය නෑ. මෙතුමියට උනත් ඒ වගේ ධර්මයක් පහළ වෙලා තියෙන කෞතුම ලක්ෂ. මට තේරෙනවා අවබෝධයි. වචනකින් විතරක් නෙමෙයි. ඔය කාරණාව කිව්වම මේ නිසයි කියලා පෙන්වන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඉතින් මට හිතුණා ඉතින් මම නැතිවත් ප්‍රශ්නයක් නැහැ චතුරාර්ය සත්‍ය හගන්න පුළුවන් මේ රත්නගිරියට කියලා හිතුනේ. නමුත් මම ඒකෙදි තුස් කියනවා නෙමෙයි අපිට ඒක වචනයක් තේරෙනවා වෙන්න පුළුවන්. නමුත් ඒ හරහා තේරුම් ගන්න තේරෙන්න දැනගන්න තියෙන ධර්මතා බොහෝයි කියන කාරණාවත් මතක් කරලා හැම කෙනෙක්ම අරිහත්ත්වයට පත් වෙන කම්ම අපි දන්නේ නොදන්න දේවල් තව තව අපි සත්පුරුෂ මනසක ලක්ෂණේ මම දන්නේ නැහැ තාම මට තේරෙන්නේ නැහැ තාම කියන තැනකින් පටන් ගන්නවා විනා මම සියල්ල දන්නවා කියන තැනකින් නෙවෙයි මම ඉස්සෙල්ල ඔය ඥානවල ටික කියන්න ඒ කියන්නත් මම බය නැහැ මොකද මේක කටපාඩම් කරගත්ත මට පුළුවන් කටපාඩම් වෙච්ච කෙනෙක්ගේ ඇතුළතින් ප්‍රශ්න අහන්න ගිහිල්ලා දැන් මම මේ වචන ටිකම කියන්නම් කම්මසගත ඥානය කියන්නේ මොකද්ද සත්‍යඥානලෝක ඥානය කියන්නේ මොකද්ද මාර්ග ඥානය කියන්නේ මොකද්ද ඵලේ ඥානය කියන්නේ මොකද්ද චේතෝ විමුක්ති කියන්නේ මොකද්ද නිවන කියන්නේ මොකද්ද කියලා කියන්නම් කිව්වහම ඕගොල්ලන්ට ඔක්කොටම දැනගන්න පුළුවන් ඊගවදසිත මම ඕක ඇහුවොත් ඕගොල්ලෝ කෙනෙක් කටපාඩම් මට කිව්වොත් මට පුළුවන් ඕක ඇතුළෙන් රිංගල ප්‍රශ්න අහන්න දන්න කෙනෙක් නම් ඒත් දන්නවට ශ්‍රේණික උත්තර දෙන්න දන්නේ නැත්නම් එදෙනු හොඳයි මේ ටික අනිවාර්යෙන් බෞද්ධ හැටියට දැනගෙන ඉන්නවට ඕනේ මම මාර්ගය පිළිබඳ ඉස්සරහ විස්තර කරලා දෙන්න මම කියනවා මතක් කරනවා මම කවදා දේශ සාගර චරිතයක් තියෙන කෙනෙක් නෙමෙයි කෙනෙක් බයින්ද ලැජ්ජ කරන්න කැමති කෙනෙක් නෑ මේ බුදුරජාණන් වහන්සේගේ න්‍යාය ඕගොල්ලෝ දන්නව නේද ඕගතරණ සූත්‍රය ඕගතරණ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඇයි දාහක් මැද්දේ ඒ කෙනාට නිග්‍රහ පිණිස දේශනා කළේ තේරෙන්නේ නැති වෙන්න එයා හිතාගෙන හිටියේ මට මේ ඔක්කොම හොඳට තේරෙනවා භාග්‍යවතුන් වහන්සේ එක වචනයයි දේශනා කරන්න ඕන මට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත හැකි කියන තැනින් තමයි බණ අහන්න ආවේ බුදුරජාණන් වහන්සේගෙන් ඇවිල්ලා අහනවා කතන්සු මාරිසෝගම තර්ති නිදුකන් වහන්ස නුඹ කොහොමද නුඹහන්ස කොහොමද ඔබේ තරණය කළේ විස්තර කරන්න කියන්නේ අපපතිත්වං හෝ අහං ආවුස අනායෝහං ඔගම තර්ති පිහිටාද නොසිටිමින් වැයම්ද නොකරින් මං ඔගේ තරණය කළා කිව්වහම මේ දෙයියා කරපෝලත් ඇරිය උඩ බිය තේරෙන්නේ අනේ ස්වාමීනි මට ඒක තේරෙන්නේ නැහැ. ඊට පස්සේ තව පරයයකින් කිව්වා. අනේ ස්වාමීනි ඒක තේරෙන්නේ නැහැ කිව්වා. කියලා මාන්නේ සම්පූර්ණ බිමට බැස්සට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒක විස්තර කළාම දේශනාව අවසානයේ සුවපලට වත්. ඊට පස්සේ ඔයගොල්ලෝ දන්නවනේ මූලපරියය සූත්‍රය. මූලපරියය සූත්‍රය දේශනා කළේ කාටද? එක් මරණයක් ශ්‍රී වේදේ පරතරට ඉගෙනගත්ත වමුණු 500ක් මහාන වුණා. මහාන වෙලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන සූත්‍රය කටපාඩම්.
චකකලක් යනකොට බුද්ධ උපස්ථානෙට යන්නෙත් නෑ, වන්දනාවට යන්නෙත් නෑ, ගෞරවයක් නෑ සැලකිලි. ශ්‍රමණ බෞද්ධ ගෞතමී ගන්න ටික අපිත් දන්නවා. ඈ සප්ත විභක්තියක් තියෙන හද ටිකක් විතරනේ දේශනා කරන ওই ටික අපි නොදන්නවාද කියන තැනකින් තමයි ටික අධික මානෙ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මොකද කළේ? මේ භික්ෂුන් වහන්සේලාට මහණෙනි උඹලට මම ධර්මයක් දේශනා කරන්නම් කියලා මූලපරියාය සූත්‍රය දේශනා කළා. කාටවත් තේරෙන්නේ නැහැ. ඒක තේරෙන්නේ නැහැ. එදා තේරුම් ගත්ත අනේ අපි නොදන්න දේ තව තියෙනව නේද? ඒ සූත්‍ර දේශනා කළේ මොකටද? නොතේරෙන්නේ. බුදුරජාණන් වහන්සේ හැමෝටම තේරෙන්නම් බණ කියන්නේ නැහැ. නොතේරෙන්න බණ කියනවා. අන්තිමට ඒ ස්වාමීන් වහන්සේලා තේරෙන්නේ කියලා අනේ ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ අපිට මේක තේරෙන්නේ නැහැ. අපි නොදන්න බොහෝ දේ භාග්‍යතුන් වහන්සේ දන්නවන්නේ කියලා ඉතාමත් නියතමාන. නියතමාන වුණාම ධර්ම දේශනා කළා 500 නම රහත්. අපි අනන්ත ජාති සංසාර දුක් විඳාය. අපිට තේරෙන්නේ නැහැ කෙලස් කියලා කියන්නේ අපි වහගෙන ඉන්න දෙයක්. ඒ කෙලෙසේ අපේ මනස තුල උපන්නාම ඒක අපිට තේරෙන්නේ නැහැ කෙලෙසයක් කියලා. ක්ලේශ සහ උපක්ලේශ කියලා දෙකක් තියෙනවා. කෙලෙසයක් සමහර විටක අපිට හඳුනා ගන්න පුළුවන් ඍජු තේරෙනවා. නමුත් උපක්ලේශ කියන එක දන්නේම නැහැ. උපක්ලේශ කියලා කියන්නේ වක්‍රාකාර වෙන්නේ අවබෝධයෙන් විදිහට මාන්නේ අනුකම්පාවක් විදිහට රාගය එනවා කරුණාවක් විදිහට ලෝභකම එනවා හිඟන මනුස්සයෙක් ආවොත් ඇත්තටම දෙන්න යමක් ලෝභයි නමුත් ලෝභකම වෙනුවට දෙන්න හොඳ නැහැ අපි දුන්නහම මේ අහිංසක ළමයිව හොරකම හිඟමනට හුරු කරනවා ජීව ස්වාධීනව ජීවත් වෙන්න ක්‍රමයක් හදලා දෙන්නේ නැහැ අපි මේ අන්තිමට මේ කම්මැලිකම පුරුදු කරනවා ඒ හින්දා දෙන්න එපා කියලා තමන්ගේ හිතම සාධාරණීකරණය කරගන්නවා මොකද යට තියෙන්නේ මොකද්ද ලෝභය සමහරවිට ලස්සන කෙනෙක් ගැන හරි රාගයක් තියෙනවා අනේ මේ අහිංසක දරුවා මෙයාට උදව් කරන්න ඕනේ දෙදෙට ඇරලන්න ඕනේ කියලා අඳුනගෙන උදව් උපකාර කරන අදහස තියෙන නමුත් යටින් තියෙන්නේ රාගය ඒ වගේ වංචනික ධර්ම වලට ඒ වගේ මූලපරියාය සූත්‍රයේ දේශනා කළ මනනෙට ඉතින් මම මේකෙදි මේක උපමා කරගත් යුතුමේ ටිකක් නෙමෙයි මේ රටේ ගොඩාක් අය වෙනවා ස්වාමීන් වහන්සේලාත් ඉන්නවා ගිහි අයත් ඉන්නවා මම මෙතන විතර නෙමෙයි මම කොළඹදී එහෙම පින්වතුන්ට මේ විදිහටමත් කියලා තියෙනවා කතා කරලා තියෙයි ඒ නිසා නිවන් දකින්න උත්සාහවත් වෙන ඕගලන්ට කතා කරන එකම දෙයක් මොන තරම් දෙයක් තේරුණත් අනේ මම තාම මේ වචනේ ඇත්තට මට තේරෙනවා නමුත් මේ වචනේ තේරුණාට මේ වචනේ එක්ක තව කොච්චර වටපිටාවක් ඇද්ද ඒක මට තේරෙන්නේ නැහැ ඒක මම අවබෝධ කරගන්න ඕනේ කියන තැනකින් උත්සාහවත් වෙන්න හැදෙනවා ඔයගොල්ලෝ දන්නවද මෙච්චර බණ දහම් උගන්වන මට මගේ ගෝලියෙක් මොකක් හරි දෙයක් කිව්වොත් මං කවදාවත් ඒක විහර කරන්නේ හරි පුතේ ඇත්ත තමයි මං කියන දෙයට වඩා ඒක සුදුසුයි කියලා මං පිළිගන්නවා ඉතින් මෙන්න මේ වගේ අනතිමානී ගුණයට ආපු කෙනාට ඒකාන්ත සසර දුක නිවාරණය ගන්න පුළුවන් මම පොඩි වචනයක් නෙමෙයි කියන්නේ ඕගොල්ලන්ට තේරෙන වචනයක් වෙන්න පුළුවන් නමුත් මේ වචනේ හාත්පස විශාල දහම් පරාසයක් තියෙනවා හැම බෞද්ධයෙක් විසින්ම දැනගෙන ඉන්න ඕනේ ওই නෝනවල ටික මම ඉස්සෙල්ලා කියන්නා ඒද කටපාඩම් කරගත්ත ප්‍රශ්නයක් මම එක කටපාඩම් යන්න බෑ හැබැයි මට පුළුවන් ඒක අත්‍යත් යන්න මේ ලෝකේ නියති ධර්මතා දෙකක් තියෙනවා නියති ධර්මතා දෙකක් තියෙනවා සම්මත නියතෝ රාසි මිච්ඡත නියතෝ රාසි
ඉතුරු ධර්මතා ඔක්කොම හරියටයි. ඒ කියන්නේ මිච්ඡත් නියතෝ රාසී කියලා කියන්නේ පරලෝව ඉදන් මෙලොව උපදින සත්වයෝ නැත. මෙලොව ඉදන් පරලෝව යන සත්වයෝ නැත. දන් දීලා ඵලක් නැහැ. මහා දාන ආදී පින්කම් කළා ඵලක් නැහැ. මවට උපකාර කළාට පින් සිද්ධ වෙන්නේ නැහැ. පියාට උපකාර කළාට පින් සිද්ධ වෙන්නේ නැහැ. මෙලෝ පරලෝ නෝනින් දැනගෙන අවබෝධ කරගෙන ලෝකට දේශනා කරන ශ්‍රමණ බ්‍රාහ්මණ ලෝකේ නැහැ කියලා අදහස් තියන අය ඉන්නවා. මෙන්න මේකට කියනවා මේ මිච්ඡ අංග 8කින් යුක්ත මිච්ඡා දිට්ඨිය. මේ මිච්ඡා දිට්ඨිය නියතයි නියතිය සතර අපායට. නියත මිත්‍යා දෘෂ්ටි කියලා ඔකට කියනවා. නියතිය කියන්නේ වෙනස් වෙන්නේ. සතරපායට ওই දෘෂ්ටිය තියෙන කෙනා සතරපායට යන එක නියතයි. ඒ නිසා නියත මිත්‍යා දෘෂ්ටි. ඊට පස්සේ ඒකට ප්‍රතිවිරුද්ධව කර්ම සහිත සම්මාදිට්ඨිය කියලා ගන්න. නිවැරදි කර්ම සහිතයි හැබැයි. පරලෝයින්ද මෙලොවට එන අය ඉන්නවා, මෙලොවින්ද පරලොවට යන අය ඉන්නවා. කුඩා පොඩි පොඩි දාන ආදී කුසල ධර්මයන්ගේ දාන ආදී ධර්මයන්ගේ කුසල තියෙනවා. මහා දාන ආදී දන් දීම වලදී කුසල් සිද්ධ වෙනවා. මවට උපකාර කිරීමෙන් මහා පින් සිද්ධ වෙනවා. පියාට උපකාර කළොත් බොහෝ පින් සිද්ධ වෙනවා. මෙලොව පරලොව දැනගෙන අවබෝධ කරන ශ්‍රමණ බ්‍රාහ්මණ ලෝකේ ඉන්නවා. කුසල කර්මයන්ගේ විපාක තියෙනවා, අකුසල කර්මයන්ගේ විපාක තියෙනවා කියන එක සම්මාදිට්ඨියක්. ඇත්ත කර්ම සහිත සම්මාදිට්ඨියක්. ඒක මේ ශාසනයට විතරයි අයිති එකක් නෙමෙයි. මේක ලෝකේ ඕන මේ බෞද්ධ විතර නෙමෙයි අබෞද්ධයටත් තියෙන්න පුළුවන් කර්ම සහිත සම්මාදිට්ඨිය. ඔකට කියනවා කම්මසගත ඥානය. කම්මසගත ඥානය. ඊට පස්සේ සත්‍ය අනුලෝම ඥානය කියලා කියන්නේ මොකක්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මෙන්න මේ ත්‍රිලක්ෂණය දන්නා නුවණට කියනවා කම්මසගත ඥානය කියලා. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෝකෝත්තර ඥානයක්වත් නෙමෙයි ත්‍රිලක්ෂණය. සත්‍ය අනුලෝමික ඥානය. කල්යාණ මිත්‍ර පුතඥයයි අන්ධ බාල පුතඥයයි කියන පුතඥය දෙන්නා වෙනස් වෙන්නේ උතනේ. පුතඥයාට කම්මසගත ඥානය තියෙන්න පුළුවන්. නමුත් කල්යාණ මිත්‍ර පුතඥයට කම්මසගත ඥානයක් තියෙනවා, සත්‍ය අනුලෝමික ඥානයක් තියෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ ගන්නා නුවණක් තියෙනවා. ඒකට කිව්ව මොකද්ද? කම්මසගත ඥාන. මේ සත්‍ය අනුලෝමික ඥාන. මාර්ග සම්මාදිට්ඨිය කියන්නේ මොකක්ද? මොකද මාර්ග සම්මාදිට්ඨිය? මාර්ගයේ වඩපු කෙනෙක් නම් දන්නවද? අනිමිත්ත ශුන්්‍යත අපනිත. අනිමිත්ත ස්වභාවයේ බලමින් ශුන්්‍යත ස්වභාවයේ බලමින් අනිමිත්ත ස්වභාවයේ බලමින් වාසය කරන එකට කියනවා ලෝකෝත්තර මාර්ගය කියලා. මොකේද අනිමිත්ත ශුන්්‍ය? ස්පර්ශ ආයතනයි. ඇහැට පෙනෙන තැන, කනට ශබ්ද ඇහෙන තැන, නාසයට ගඳ සුවඳ දැනෙන තැන, කයට ස්පර්ශ ලැබෙන තැන, දිවට රස ලැබෙන තැන, සිතින් ධර්ම ආරම්මණය හිතෙන තැන අනිමිත්තයි. රාග, ద్వේස, මෝහ නිමිති ගන්න කිසිවක් නැති ස්වභාවයෙන් මෙතන ඇත්ත දකින්නවා නම් අනිමිත්තයි. සත්ව පුද්ගල ආත්මියෝ කිසිවක් නැති ශුන්්‍යතාවයක් මේ ධර්මතාව තුළ තියෙන්නේ කියලා දකින්නවා නම් ශුන්්‍යතයි. මේ හැම ධර්මතාවයක්ම දුකයි කියලා දකිනවා නම් අපනේහිත ප්‍රාර්ථනා නැහැ. ඵලීය සම්මාදිට්ඨිය කියලා කියන්නේ මොකක්ද? මේ ස්පර්ශ ආයතන හයේ අනිමිත්ත ස්වභාවය, ශුන්්‍යත ස්වභාවය, අපනේහිත ස්වභාවය දකිනවා. මාර්ගයේ ස්වභාවය බලනවා. ඵලීය ස්වභාවය දැනෙනවා. චේතයුක්තිය කියන්නේ මොකක්ද? ස්පර්ශ ආයතන හයේ ශුන්්‍යත ස්වභාවය දැකලා සත්ව පුද්ගල
හැඟීම නැත්නම් ආශ්‍රවයෙන් කෙලුසුන්ගේ මනස මිදෙනවා. ස්පර්ශ ආයතන හයේ අනිමිත්ත ස්වභාවය දැකලා කෙලෙසුන්ගෙන් හිත මිදෙනවා. ස්පර්ශ ආයතන හයේ ශුන්‍යත ස්වභාවය, අනිමිත්ත ස්වභාවය, අපනිහිත ස්වභාවය දැකලා කෙලෙසුන්ගෙන් මිදෙනවා. ඒ නිසා මේ චේතු විමුක්තිය හඳුන්වන අනිමිත්ත චේතු විමුක්ති, ශුන්‍යත චේතු විමුක්ති, අපනිහිත චේතු විමුක්ති. අනිමිත්ත ස්වභාවය දැකලා ස්පර්ශ ආයතන හයේ කෙලෙසුන්ගෙන් මිදුනහම ඒ චේතු විමුක්ති කියනවා. මොකද්ද අනිමිත්ත स्पर्शायतन है शून्यत स्वभाव कला किले संगीन आश्रम के मिदुर मन से ये चेत मुक्ति अंदर मुकद शून्यत चेत स्पर्शायतन है अपन हित स्वभाव कला आश्रम के किले संगीन मन से मिदुर ये चेत मुक्ति अंदर मुकद अपन हित चेत चेत विमुक्ति कुमकट दे निवन චේතු විමුක්තිය කුමකටද? නිවන. නිවන කියන්නේ මොකක්ද? නිවන කියන්නේ මොකක්ද? අනුත්පාද බව, නොඉපදීම, නොහට ගැනීම, ජාති නිරෝධ, මේ ලෝක නිරෝධයට සත්පුද්ගල භාවයේ නොඉපදීමට ජරා මරණ දුකේ නූපදීමට ඔය නෝන වල ටික අනුපිළිවෙලින් දැනගෙන තියාගන්න. හරිද? දැන් මම ඕගලන්ට බොහෝම වටිනා ධර්මතාවයක් කියලා දෙනවා. මෙන්න මේ ටික හිතනකොට තේරෙයිද කියලා මම දන්නේ නැහැ. නමුත් තේරුම් ගන්න උත්සාහවත් වෙන්න කියන එකත් මතක් කරනවා. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ මේ සත්‍යයන්ගේ जरा मरण दुखिंग मिदेन मावत पेन्नंड जरा मरण दुखिंग इतर करता ये सिद्धांत तमय बुद्रजान वहंस पठित संपाद दार में हरा पेन्न पठित संपादे दी ගොඩක් තීරණ නැතත් අනුමානෙට මෙන්න මේ ටික හොඳට සිහි කරගන්න. අපිට යම් හැඩත්මක් ආරම්භයක් තියෙන්න ඕනේනේ. පෙර ජීවිතේ මේ වගේම ස්පර්ශ ආයතන හයක් හම්බුනහම ඒ ස්පර්ශ ආයතන හයේ ඇත්ත ඇති හැටි නොදන්නා කම නිසා අද වගේ සත්පුද්ගල ආත්මීය වූ නිමිති ඇති කරගත්තහම ඒ ටික දකින්න අවිද්‍යා පත්‍ය සංඛාරා ඒ නිමිති ටික නිසා प्रतिसंधि वशेन कर्म विज्ञाने मेटिक दनगंड इतरायो प्रतिसंधि वशेन विज्ञाने मौकुसकट बेदगन्नो दैन मे एककवत् सत्वेगे इपदीमक् नेमे धर्मता टिकक् ऐ अविद्याव नेमति धर्मतावे हेतु वेला कर्म निमिति सकस् वेनवा कर्म निमिति मूल कारणाव करगन ප්‍රතිසන්දි සිත නැත්තම් විඥානය කර්ම නිමිත්ත ගැන දැනගන සිත හම්බ වෙනවා. ඒ විඥානය මෞකුසක රූපයකට බැස ගන්නවා. මේ ඔක්කොම ධර්මතා කෙනෙක්ගේ නෙමෙයි. කනබුන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු රූපයක් සවිඥානික වෙනවා.
විඥාන නිසා නාම රූප වෙනවා කියන්නේ ඒත් කෙනෙක්ගේ නෙමෙයි ධර්මතාවක. ඒ ආයතන නාම රූප දෙක නිසා මේ ඇහැ කන දිව නාසය ශරීරය කියන ආයතන ටික හැදෙනවා. ඒද ධර්මතාවයක් ආයතන ටික හැදෙනවා. ආයතනයන්ට බාහිර රූප සද්ද ගන්ධ වගේ අරමුණු ගැටෙනවා. ඒද සත්ව පුද්ගල නෙවෙයි ධර්මතාව ටික. ඒ ස්පර්ශයෙන් වේදනා සංඥාවන් පහළ වෙනවා. ඒද ධර්මතාව ටික. ඔන්න ඔතෙන්ට එනකම්ම අපේ ජීවිතයේ පෙර කර්ම නිසා හටගත්ත ස්කන්ධ ටිකක් තියෙන ධර්මතාව ටික. ඊට පස්සේ අපි කෙටියෙන් කිව්වොත් දැන් ආධ්‍යාත්මික තමන්ගේ පැත්ත සිහි කරගන්න තමන්ගේ මේ කය සවිඥානික වෙලා ආයතන ටික හැදිලා ඇස් ඉදිරි පිටට මේ රූපයක් පෙනෙනවා රූපයක් විඳින්න හම්බ වෙනවා කියන ටික දකින්න දැක්කාම මේ පෙනෙන රූපය නැත්තම් මේ විඳින අරමුණ විඳින්න මුල් වෙච්ච වේදනාවවත් ඒ විඳින්න මුල් වෙච්ච ස්පර්ශයවත් විඳින්න මුල් වෙච්ච ආයතන ටිකේවත් ඇත්ත නොදන්නාකම නිසා වර්තමානයේ මේ විඳින අරමුණේම වේදනාව හෝ රූපේ හෝ නිමිත්තක් හිතට අරගෙන ඒ නිමිත්තට අපි කිමු ලලිත් මහත්තයා හරි නැත්නම් මගේ පුතා අම්මා කියලා ඒ නිමිත්තට අපි නම් කරලා තණ්හාව කියන කාරණාවත් ඇති කරලා ඇති කරගෙන ඒ හිතේ තියෙන ඇති කරගත්ත නිමිති ටික අර ස්පර්ශ ආයතන 6ට ආපහු තැබුවාම මම ඔයගොල්ලන්ට තේරෙන්න මම කියලා දෙන්න මේ වෙච්ච සිද්ධිය මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ වර්තමාන තණ්හා උපාදාන කියන කෙලෙස් ටික ඇති කරගෙන මේ පෙනෙන දේ ආරම්භය තණ්හා උපාදාන කියන කෙලෙස් ටික ඇති කරගෙන ඒ කෙලෙස් ටික ඇති කරගන්න හේතු වෙච්ච ස්කන්ධ ටිකටම තිබ්බහම ලෝකේ උපදින පුද්ගලයා උපදින. දැන් සත්වයෝ පුද්ගලයෝ උපද්වාගෙන සත්ව පුද්ගල භාවයෙන් අපි ගහ ගන්නවා බැන ගන්නවා අඬනවා ලෙඩ වෙනවා මහලු වෙනවා මැරෙනවා මේ ඔක්කොම ටික දැන් ස්කන්ධ ටික පේන්නේ නැහැ. දැන් සත්ව පුද්ගලික පැවැත්ම ජීවිත අවසානයේදී මේ ලෝකය අතහැරෙනවා ආයෙත් ස්කන්ධය ටික ප්‍රතිසන්දි වශයෙන් පැමිණේ. ආයත් ස්කන්ධ ටිකේ ඇත්ත නොදන්නාකම නිසා ඇති කරගන්න තණ්හාවෙන් ආයත් පුද්ගල භාවයේ ලෝකේ හදා ගන්නවා. එතන පුද්ගල භාවයේ පුද්ගලය සත්‍ය දිගින් දිගට භවෙන් භවයට යනවා නෙමෙයි. එතන පුද්ගල භාවයේ හදාගෙන දුක් විඳිනවා ස්කන්ධ ටිකේ පැවැත්මක් වෙනවා. හරිද? ඔය සිද්ධිය තමයි මං කෙටි කළා ඔයගලන්ට යමක් පෙන්වන්න. මේ ටික හොඳට අහගන්න කෙටි කළා. චිත්‍රපටි දකලා තියෙනව නේද? චිත්‍රපටියක නෙගටිව් එකේ තියෙන රූ සටහන අරගෙන ආලෝක ධාරාවක් එනවා. දැන් කියන්නේ සිනමා ශාලාවල වල චිත්‍රපටි බලලා තියෙනවනේ. සිනමා ශාලාවල කැමරාවේ නෙගටිව් එකේ තියෙන රූ සටහන අරගෙන ආලෝක ධාරාවක් එනව නේද? එනවා. හොඳයි. ඔය ආලෝක ධාරාව පතිත වෙන්න තිරයක් නොතිබුණොත් ඔගලන්ට රූප පෙනේද? පෙනෙනවද රූප? නෑ. හොඳයි. තිරේ තියෙනවා ආලෝක ධාරාවක් ආවෙ නැත්නම් රූප පෙනේද? නෑ. හොඳයි. තිරේ තියෙනවා අර නෙගටිව් එකේ රූ සටහන් අරගෙන ආලෝක ධාරාවකුත් එනවා. දෙක එකට පතිත වුණාම රූපයක් පේනව නේද? චිත්‍රපටයේ රූප පේනවනේ. පෙනෙන රූපේ තිරේද?
එහෙනම් අර ආලෝක ධාරාවද දෙකමද දෙකෙන් බැහැරද ඔය දෙකෙන් එකක්වත් නැතුව පේනවද නේද ඒ උපමාව උපමාව වගේ තමයි තිරේ වගේ තමයි සත්ව පුද්ගල භාවයෙන් තොර හොඳට බලන්න මම එකමෙන්ද මේ ඉදිරියෙන් තියෙන රූප මිටිය ගන්න මේ රූපය හැදිලා තියෙන්නේ කෙස් ලොම් නියත තම්මස් ඒ කොටස වලින් නේද කෙස් කියන කොටස ගන්න සත්ව පුද්ගලයේද නැහැ ඒක අයිති ධාතු වල මොන ධාතුවටද පටවි ධාතු ලොම් නිය දත් හම මස් මේ වගේ රළු කොටස් 20ක් කෙස් ලොම් නිය දත් හම් කියන මේ කොටස් 20 අයිති මොකේද පටවි ධාතුවට පටවි ධාතුව කෙනෙක්ද පුද්ගලයේද නැහැ හොඳට මතක තබා ගන්න හුඹහක තියෙන මැටි ටිකක් ගන්න කෙනෙක්ද මැටි ටික මේ කෙස්ලොම් කියන පටවි ධාතුවත් හුඹහ තියෙන මැටි සමානයි කලුගල් කඩන තැනක ওই බෝර දැම්මහම එහෙම විසි වෙන කලුගල් කුට්ටි තියෙන ඒ කලුගල් කුට්ටිය කෙනෙක් පුද්ගලෙක් කියලා හිතුවත් හරිද අපි ඒ කලුගල් කුට්ටියේ සත්‍ය පුද්ගලයේද නැහැ පටවිනේ ඒ කලුගල් කුට්ටියයි මේ කෙස්ලොම් නියදත් කියන කොටස් ටිකයි අතර තියෙන භෞතික ස්වභාවය සමානයි පිළිගන්නවද ලින්දක වැවක පොකුණක තියෙන වතුර කෙනෙක් පුද්ගලෙක් සත්වයෙක් කියලා හිතනවද නැහැ ඒ වගේමයි ඊට සමානමයි කිසිදු වෙනසක් නැහැ මේ ශරීරයේ තියෙන පිත්ත සෙම සැරවලේ දහඩිය මුත්‍රා කියන ගලන ස්වභාවයත් ලිඳක තියෙන ආපෝ ස්වභාවයත් සමානයි දැන් මේ අපි මේ කෙනෙක් වනේ මේ රූපේ ඉම මේව කායන් යතහා තිතං යතහා පනේතං ධාතුසෝ පච්චවෙකත මේ කය යම්සේ පවතිද යම්සේ පිහිටා පවතිද එසේ ඇත්ත ඇති හැටි මේ බලන්න යන්න ඈ මේ ශරීරයේ තියෙනවා දවන තවන දිරවන තේජෝ ස්වභාව ශරීරයේ අතිභා මේ උණ උෂ්ණයක් තියෙනවනේ බාහිර ලාම්පුවකින් හරි ගිනි ගොඩකින් හරි දැනෙන උෂ්ණයක් තියෙනවනේ ඒ උෂ්ණේ මේ උෂ්ණේ අතර වෙනසක් තියේද අපි ආස්වාස ප්‍රස්වාස කියලා හුස්ම ගන්නවා වමනේ දාණ්ඩ කියලා වමනේ ඔක්කාර ඒකට වායු ධාතු උදව් කර ගන්නවා මල මුත්‍ර බැහැර කර ගන්න අතපය හකුළුවන්න දිගරන්න යම් වාත්‍යයක් උදව් වෙයි නම් ගස්වල හොලවමින් හමන වාත්‍යයි මේ වාත්‍යයි වෙනසක් තියේද සමානයි මේ රූප මිටිය සම්පූර්ණ පට ව්‍යාපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුෙන් යුක්තයි නේද හරි ඔබඳු රූප මිටියක් මේ දැන් උන රූප මිටිය සැබෑම தත්වෙට ඔගොලු දැක්කනේ ඔය රූප මිටිය අපේ ඇස් ඉදිරි පිටට එනකොට ඒ සතර මහා ධාතු රූපේ හැඩේ අපිට පේනවා දැන් මේ පේනන්නේ සතර මහා ධාතු ව අවකාශ ධාතුයේ රාශිය වල තියෙන හැඩය අපිට පේනවා අපි නිකමට කිව්වොත් මැටි ටිකකින් හුඹහක් ගාවට ගිහිල්ලා කොටලා උදැල්ලක් අරගෙන පස් ටික අරගෙන කොටලා මැටි ටිකකින් මේ හැඩේ හදන්න බැයිද පුළුවන් මැටි අහුවෙන්නේ නැතුව හැඩය ඇල්ලුව හැකිද මැටි අහුවෙන්නේ නැතුව හැඩය අල්ලන්න බෑ ඒ අවකාශ ධාතුව තුල මැටි ටික රාශි වෙලා තියෙන හැඩේ නේද ඒ වගේ සතර මහා ධාතුව අහුවෙන්නේ නැතුව මේ හැඩය අල්ලන්න බෑ මේ සතර මහා ධාතුව අවකාශ ධාතුව තුල රාශි වෙලා තියෙන හැඩේ මේ තේරෙනවා නේද ඔය හැඩේ අපි නිමිත්තක් හැටි මේ හැඩේ අපිට පෙනෙනකොට මේ හැඩයට අපි ලලිත් මහත්තයා කියලා හිතන ඕන දැන් ඒ හිතන්නේ කවුද අපි ඔය හිතන කමර තමයි අත්වාද උපාදානය කෙනෙක් පුද්ගලික කියලා හිතන කෙලෙසි කියන්නේ තේරෙන්නේ දැන් අපි දන්නේ නැත්තම් මේ රූපය නිසා පෙනෙන හැඩයට
කෙනෙක් කියලා අපි හිතලා දැනගත්තා කියන සිද්ධිය දන්නේ නැති වුණොත් අපි හිතපු සිද්ධිය මේ කෙනා කියන අදහස මේ රූපෙට තැබුවොත් බලන්ඩ පුද්ගලයක් නිර්මාණය වෙන්නේ නැද්ද කියලා දැන් රූපේ දැක්කා අපි රූපේ සම්පූර්ණම මොකද්ද සතර මහා ධාතු මේ හැඩේ කොහටදයිද रूपे टमाई एक अने अवकाश धातु तुलो रूपे राशि लती नहीं देने दे वो ये हैडे अवकाश धातु तुलो रूपे राशि लती नहीं दे मैं रूपे दाखिन्द सिनेमा साला आवे तीरे वागे वो ये निशा केने पुद्गले किएन हैंगी मम ऐतिकर गत्ता हम ඒ සත්‍ය පුද්ගලයා කියන මගේ හිතේ තියෙන හැඟීම දකින්ද අර නෙගටිව් එකේ තියෙන හැඩේ අරගෙන එන ආලෝක කිරණ වගේ මම මේ මගේ හිතේ තියෙන සත්‍ය පුද්ගලයා කියන හැඟීම මේ රූපෙට තැබුව අර ආලෝකයේ තිරයට පතිත වුණොත් මොකද වෙන්නේ රූපයක් පෙනෙනවම නේද මේ රූපේ පෙනෙනකොට මට කෙනෙක් පුද්ගලයෙක් කියන හැඟීම එනකොට ඒ හැඟීම ඒ පුද්ගලයා කියන හැඟීම සත්‍යය කියන හැඟීම සතර මහා ධාතු රූප මිටියට තැබුවාම මට පෙනෙන්නේ මේ රූපය කෙනෙක් වගේ මේ රූපය අරඹයා සත්‍යයක් පුද්ගලයෙක් ඉන්නවා කියන හැඟීමට තමයි බුදුරජාණන් වහන්සේ උපාදානය කියලා කියන්නේ හිතේ තියෙන හැඟීමකට තමයි සත්වයේ පුද්ගලයක් ඉන්නවා කියන හැඟීමකට තමයි අත්වාද උපාදානය කියලා කියන්නේ රූපේ සතර මහා ධාතුයි අපි හොඳ දැක්කනේ එක හරි ඒ රූපේ දකින්නකොට මේ රූපේ පුද්ගලයක් සත්වයක් කියන හැඟීම නැත්තම් උපාදානය කියන ගතිය පහළ වෙන්නේ කොහෙද තමන්ගේ සිතේ පහළ වෙන ගතිය. තේරෙන්නේ නේද? පහළ වෙන ගතිය. මේ සතර මහා ධාතු රූපේ උපාදාන වශයෙන් ගත්තොත් මගේ හිතේ තියෙන සත්‍ය පුද්ගලයා කියන උපාදානය මේ සතර මහා ධාතු රූපේ මා උපාදාන වශයෙන් ගත්තොත් වෙන්නේ මොකක්ද? ජාති පුද්ගලයක් නිර්මාණය වෙනවා. එහෙම නැතිනම් මේ සතර මහා ධාතු රූපෙට කියන භවය කියලා කාම භවය කියලා. කනබුන ආහාරයෙන් අවකාශ ධාතු අවරාගෙන රාසි වෙලා තියෙන රූප මිටියට කියන මොකද්ද මේ? කාම භවය කියලා. ඒ රූපය අරඹය සත්වයේ පුද්ගලයේ කියන මගේ හිතේ තියෙන හැඟීමට කියන උපාදානය කියලා. උපාදානේ භවයට ප්‍රත්‍ය වුණොත් මගේ හිතේ තියෙන ගතිය මේ සතර මහා ධාතු රූපෙට ප්‍රත්‍ය වුණොත් දැස ගත්තොත් තියෙන දෝෂය මොකද්ද? ಜಾති පුද්ගලයක් නිර්මාණය වෙනවා ලලිත් මහත්තයා කියලා කෙනෙක් උපදිනවා. පුද්ගලයක් උපන්නහම තියෙන දෝෂය මොකද්ද? ජරා මරණ දුක් විඳින්න වෙනවා. දැන් සතර මහා ධාතු රූපය කැඩෙනකොට විඳෙනකොට පොඩි වෙනකොට මට විඳින්න වෙන්නේ මොකද්ද? කෙනෙක් ලෙඩ වෙච්ච කෙනෙක් මහලු වෙච්ච කෙනෙක් මැරිච්ච දුක නේද? කෙනා ලෙඩ වෙච්ච මහලු වෙච්ච මැරිච්ච දුක මට විඳින්න වෙන්නේ ඇයි? කෙනෙක් උපන්න නිසා නේද? ජාතිපච්චා ජරා මරණං. කෙනා ලෙඩ වෙලා කෙනා මහලු වෙලා කෙනා මැරිච්ච දුකක් විඳින්න වෙනවද නැද්ද අපිට? වෙනවා. කෙනෙක් ලෙඩ වෙලා මහලු වෙලා මැරිච්ච දුක අපිට විඳින්න වෙන්නේ ඇයි? මොකද හේතුව කෙනෙක් ඉපදුණු හින්දා නෙමෙයිද කෙනෙක් ඉන්න හින්දා නෙමෙයිද කෙනෙකුගේ ඉපදීම නිසා නේද කෙනෙක් ලෙඩ වෙච්ච මහලු වෙච්ච දුක විඳින්න වෙන්නේ හරි කෙනෙක් නිර්මාණය වෙනවද මේ සතර මහා ධාතු රූප මිටිය විතරක් තිබුණොත් හරි කෙනෙක් නිර්මාණය වෙනවද රූපය අහු නොවි මගේ හිතේ ගතිය විතරක් තිබුණොත් පුද්ගලයේ සත්වයක් කියන ගතිය විතරක් තිබුණොත් කෙනෙක් නිර්මාණය වෙනවද
හරියට මෙහෙම කියමු. අපේ තාත්තා නැහැ. දැන් මට තාත්තා සිහි කළ හැකි. සිහි කළාට මේ සිහි කරන රූපය හැපිලා පවතින්න වර්තමාන සතර මහා ධාතු රූපේ නැති වුනහම මට කියන්න වෙනව මොකද්ද? හරි. දැන් හොඳට බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළේ උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණ කියලා කිව්වේ උපාදාන කියලා කියන්නේ හිතේ තියෙන සත්ව පුද්ගල හැඟීමට. භවය කියලා කියන්නේ කාම භවය කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන අවකාශ ධාතු අවරාගෙන තියෙන සතර මහා ධාතු රූපයට. උපාදානයේ භවයට ප්‍රත්‍ය වුණොත් ඒ කියන්නේ හිතේ තියෙන සත්ව පුද්ගල හැඟීම සතර මහා ධාතු රූපයට ප්‍රත්‍ය වුණොත් තියෙන දෝෂේ මොකද්ද? ජාති. මොකද්ද ජාතිය? පුද්ගලයක් නිර්මාණය වෙනවා. තමන්ව නිර්මාණය වෙනවා. ඉපදුනොත් මොකද්ද තියෙන දෝෂේ? ජරා මරණ දුක කාගේද? තමන්ගේ පුද්ගලයන්ගේ ජරා මරණ දුක විඳින්න වෙනවා. ජරා මරණ දුකට හේතුව මොකද්ද? පුද්ගලයක් ඉපදීම. හොඳට ගන්න මේ අර්ථය හරි වටි. අනන්ත ජාති සංසාරේ සතර මහා ධාතු විපරිණාම වෙනකොට මව්මල දුක, පියාමල දුක, සහෝදර සහෝදරි දුව පුතා මල දුකට අඬපු කඳුළු සතර මහා සාගර ජලයට වැඩි. මේ මෝඩකම ලේසි නෑ අපේ. බුද්ධිමත් වුණොත් මේ ජීවිතේ දුකෙන් මිදෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ එකයි ජාති නිරෝධ ජරා මරණ ශෝක පරිද දුක් දුමන සුපායස නිරුද්ධන්ති. මේ ජාති නිරෝධයට ධර්ම දේශනා කරන ජාති නිරෝධයට නිවන කියලා කියන්නේ. හොඳට ඒක මතක තබා ගන්න. ඉපදීම නැති කරන්න. ඉපදීම නැති වුණු ජරා මරණයක් වෙන්නේද? ඉස්සෙල්ලා අපි ඉපදීම ගැන තහවුරු කරගමු තව. දැන් මට තාත්තා කියලා සිහි කළ හැකි. සිහි කළාට කනබුන ආහාරයෙන් හැදුණු කෙස්ලුම් නියද ධම්මස්නහර ඇට ඇට මිදුළු කියලා කුණුබ කොටස් 32කින් යුක්තද සතර මහා ධාතු රූප මිටියක් මේ සිහි වෙනකොටම මේ සිහි වෙන අරමුණ බැසගන්න රූප මිටිය නැහැ. එතකොට කියනවා මොකද්ද? තාත්තා මැරිලා කියලා. බැරි වෙලා මම තාත්තා කියලා සිහි කරගන්නකොටම සතර මහා ධාතුන් රාශියේ රූප මිටිය තිබුණොත් මොකද වෙන්නේ? හිත බැස ගන්න එක හිත නැඹුරු වෙයි. එතකොට මොකද වෙන්නේ? තාත්තා ඉන්නවා. කෙනා උපන්න යන ගණයට යන්නේ මේ හිතේ තියෙන ගතියට සතර මහා ධාතු රූපෙට අහු වුණොත් විතරයි නේද? තේරෙනවා නේද? අහු වුණේ නැත්තම් මොකද වෙන්නේ? මැරිලා. හැබැයි මගේ කෙලෙසේ අතීත සතර මහා ධාතු රූපය ඇසුරු කරන නිසා හිටියා කියනවා. ද වර්තමානයේ සතර මහා ධාතු රූප මිටි අහුවෙන්නේ නැති නිසා මැරලා කියලා. තාත්තා මැරුණා කියන තැනදී හොඳට බලන්න වෙලා තියෙන්නේ කනබුන ආහාරයෙන් හැදුණු කුණුප කොටස් 32 අවකාශ ධාතු තුල රාසි වෙච්ච ඒ රූප මිටිය ලෙහිලා ගිහිල්ලා තියෙන එක විතරමයි නේද මට තාත්තා මැරුණා කියලා කියන්න වෙලා තියෙන්නේ. වෙන මොකක්ද වෙලා තියෙන්නේ? එහෙනම් තාත්තා ජීවත්ව ඉන්නවා කියන තාත්තා ඉන්නවා උපන්න කෙනෙක් වෙලා වෙන්න වෙලා තිබිලා තියෙනෙත් මොකද්ද? මගේ ගතියට අහු වෙන්න සතර මහා ධාතු රූප මිටිය තිබිලා තියෙනවා කියන එක. දැන් තාත්තව සිහි කරගන්න පුළුවන් කමට කියනවා මගේ ආදරේ සෙනෙහස කියන ගති ඒ හිතේ තියෙන නිමිති තියෙනවා නේද? පුද්ගලයේ සත්‍ය කියන ගතිය තියෙනවා නේද? ඒ ගති ටිකට තමයි තණ්හා උපාදාන කියන ගති ටික කියන්නේ. ඒ ගති ටිකට සතර මහා ධාතු රූපේ අහු වෙන අවස්ථාවට තමයි මොකද්ද? භවය. භවය. කාම භවයේ නියෝජනය වෙන්නේ හැමදාම සතර මහා ධාතු රූපෙකින්. උපාදානයේ භවයට ප්‍රත්‍ය වුණා. මගේ හිතේ තියෙන ගතිය සතර මහා ධාතු රූපයකට බැසගත්තොත් තියෙන දෝෂේ මොකද්ද? ජාති. තාත්තා උපදිනවා. උපන්නොත් තියෙන දෝෂේ මොකද්ද? තාත්තා නෙඩ වෙලා
තාත්තා මැරිලා එන දුක් එනවද නැද්ද? හරි. තාත්තට කවුරු හරි ගැහුවොත්, තාත්තට බැන්නොත්, තාත්තට නිඳා පහස කළොත්, ඈ තාත්තට අභූතයෙන් චෝදනා කළොත්, තමන් ඉස්සර තාත්තට පිහිපාරක් යන්නොත් දුක එනවද නැද්ද? එනවා. ওই දුක් ටික කුමක් නිසාද? තාත්තගේ ඉපදීම නිසා නේද? ඉපදීම නිසා නේද? තාත්තා ඉපදුනේ ආර්ය දර්ශන සහ අනාර්ය දර්ශන දෙක. අනාර්ය දර්ශනය කියන්නේ තාත්තා උපන්නේ මව් කුසින් මැරෙන්නේ පෙට්ටියෙන් කියලයි දකින්නේ රූපේ පැත්තෙන්. ආර්ය දර්ශනය කියලා කියන්නේ බුදුරජාන් වහන්සේ පෙන්වන මේ කෙලෙස් ටික භවයට ප්‍රත්‍ය නොවුනොත් උපදින්නේ නැහැ. එහෙමනොත් මේ දුක එන්නේ නැහැ. පුබ්බේ අනුසුතේසු ධම්මේසු පෙර නොයසු විරු ධර්මය. මේ ලෝකෙ කිසිම කෙනෙකුට සාධාරණ නැහැ මේ දර්ශනය. මම කතා කරන දේ තේරෙනවද කියලා බලන්න. තේරුම් ගන්න පුළුවන්ද කියලා බලන්න. තේරුමුත් ඒක තරම් වාසනාවන්ත ජීවිතයක් තව නැහැ. ඒ කියන්නේ එයා චතුරාර්ය සත්‍ය දන්නවා. දුක දන්නවා එයා. මොකද්ද දැන් ජාතිය තාත්තගේ ඉපදීමට කියනවා මොකද්ද? ජාතිය. උපන්නු තියෙන දෝෂේ මොකද්ද? ජරා මරණ. අප්‍රියං හා එක්වීම, ප්‍රියංගෙන් වෙන්වීම, හිතෙන් දේ නොලැබීම, ඔය ඔක්කොම දුක් ටික ඒ ඉපදීමත් එක්ක නැද්ද තියෙනවා. ওই දුක්ඛ සත්‍ය. දුකට හේතුව මොකක්ද? තණ්හා උපාදාන භව කියන මේ කෙලෙස් ටික. තාත්තා කියලා දැම්මට සිහි කරනකොට අවිද්‍යාවෙන් හටගත්තේ නිමිත්තත් එක්ක තාත්තට ආදරේ කියන කම තියෙනවද නැද්ද? තියෙනවා. මේ තාත්තා කියනකොට හිතේ පුද්ගල භාවයක් තියෙනවද නැද්ද? අවිද්‍යා සංකාර තණ්හා උපාදාන කියන ගති ටික මේ හිතේ තියෙන නිමිති තියේ. තේරෙනවා නේද? මේ ටික සතර මහා ධාතු රූපෙට ගැට ගන්න තැනට කියන මොකද්ද? උපාදාන පත්‍ය භව. තණ්හා පත්‍ය උපාදාන, උපාදාන පත්‍ය භව. එතකොට භවයේ වුණොත් තියෙන ආදීනවේ මොකද්ද? ජාතිය තියෙනවා. ආර්ය ශ්‍රාවකයා ඉපදීම දුකක් කියලා දන්නවා. මොකද උපන්න ජරා මරණ දුක එනවමයි කියලා දන්නවා. ඉපදීමට හේතුව දන්නවා. මොකද තණ්හාව. තණ්හා උපාදාන භව කියන මේ කෙලෙස් ටිකයි ඉපදීමට හේතුව කියලා දන්නවා. තණ්හා උපාදාන කියන මේ කෙලෙස් ටික භවයට ප්‍රත්‍ය නොවුනොත්, ඒ කියන්නේ සතර මහා ධාතු රූපෙට ගැට නොගැහුවොත්, දැන් හිතේ තියෙන ගතිය, තාත්තා කියන ගතිය මට ගැට ගහ ගන්න සතර මහා ධාතු රූපයක් නැහැ. ඒ හින්දා උපන්න හටගත්ත යන ගණේට යනවද? දැන් ස්වාමීන් වහන්සේට අම්මව සිහි කරන්න පුළුවන්. අම්මා කියනකොට අවිද්‍යාවෙන් හටගත්ත නිමිත්තත් හිතේ තියේ. ආදරේ සෙනෙහස ගති ටිකක් තියේ. මේ කෙනෙක් කියන හැඟීම් ටිකක් තියේ. ওই ටික තිබුණාට වර්තමාන කනබුන ආහාරෙන් හැදුණු කුණුපු කොටස් 32 යුක්ත රූපයක් ওই ගතියට අහු වෙන්න නැති නිසා අම්මා කියන කෙනෙක් ඉපදිලා නැහැ දැන්. නැහැ. තේරෙනවා නේද? බැරි වෙලා ජීවත්ව හිටියා ඉන්නවා කියනකොට වෙලා තිබිලා තියෙනවා. ওই ගති ටික මෙහෙම සිහි කරනකොට ওই ගති ටික නැමිලා වැසගෙන පවතින සතර මහා ධාතු රූපයක් තිබුණා. සතර මහා ධාතු රූපෙට මේ ගති ටික වැසගත්ත ගමන් උනේ මොකද්ද? අම්මා එකදලා. ඊට පස්සේ අම්මා උපන්නාම තියෙන දෝෂේ ඒ සතර මහා ධාතු රූප මිටි තියෙන තාක් ස්වාමීන් වහන්සේට අම්මා ලෙඩ වෙච්ච දුකෙන් නැති. අම්මට අසනීප වෙච්ච දුක, බැනපු දුක, ගහපු දුක, සලකන්න බැරි වෙච්ච දුක නැත්නම් ඒ වගේ මොනවා හරි දුකෙන් නැති. ඒ දුක් ටික අම්මයි උපන්න නිසායි. අම්මා උපන්නේ, තාත්තා උපන්නේ අපේ වැරදින් කියලා අපි දන්නේ. බුදුරජාන් වහන්සේ දේශනා කරන දුක හදාගෙන දුක් විඳින ලෝකයා. දැන් අම්මා කියන ගතිය සෝමනන්ද සිහිපත් කරන්න පුළුවන් වුණාට වර්තමානයේකින් සතර මහා ධාතු රූපය අහු නොවුනොත් මොකද වෙන්නේ? ජාතිය නැහැ. හැබැයි ඔය ගතියටම අතීත රූපියත් පිළිසින් දකින්න කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරන අතීත අනාගත වර්තමාන හැම රූපයක්ම පිළිසින් දකින්න කියලා කියන්නේ. අතීත රූපිය පිළිසින් දැක්කේ නැත්තම් අතීත සතර මහා ධාතු ඇසුරු කළොත් හිටියා කියලා තේරෙයි.
එතන හිටියා කියන තැන තිබල තිනු එහෙම සතර මහා ධාතුයි කියලා බැලුවොත් මේ ගතිය එතෙන්ද තියන්නත් බැරි වුණා. ඉන්දී කියලයි අනාගතයට. එතන සතර මහා ධාතු රූපේ පිරිසිඳ කියලා මේ ගතිය තිබ්බේ නැත්තම් අම්මා නූපදී. නොහට ගන්න. මම කියන එක තේරුම් ගන්න බලන්න මේක වටී තේරුම් ගන්න. ඒ වගේමයි තමන් කියන රූපේ බලන්න. කෙස්ලොම් නියදත් හම්මස් මේ කුණු කොටස් 32ම අවකාශ ධාතු අවරාගන් රාශි විච රූප මිටි ඇඩේනේ ඇඩේ අර අම්මා තාත්තා කියලා සිහි කරන්න පුළුවන් කම වගේම හිතෙනුත් මම කියලා ඕගලන්ට සිහි කරන්න පුළුවන් අවිද්‍යාවෙන් මම කියන නිමිත්ත සිහි කරනකොට ඒ නිමිත්තත් එක්ක පුද්ගලයෙක් මම සත්වයෙක් මම පුද්ගලයෙක් කියන හැඟීම තියෙයි ඒ මම කියන හැඟීම මේ සතර මහා ධාතු රූපය අල්ලගෙන බැසගත්තාම වෙන්නේ මොකද්ද ඒ හිතේ තියෙන හැඟීමට කියන මම කියන නිමිත්තත් එක්ක හිතේ තියෙන හැඟීමට කියන මොකද්ද තණ්හා උපාදාන භව ඒකට කන බොන ආහාරයෙන් හැදුණු මේ රූපයට කියනවා උප්පත්ති භවය කාම භවය හිතේ තියෙන ගතිය තණ්හා උපාදානයේ භවයට ප්‍රත්‍ය වුණා මේ හිතේ තියෙන ගතිය මේ රූපය අල්ලගත්තොත් තියෙන දෝෂේ මොකද්ද? ජාති මොකේ ජාතියද? තමන්ගේ තමන්ගේ පදිලා. දැන් තමන්ගේ ඇහැ අන්ධ වුණොත්, කන කැපුවොත්, අත කැපුවොත්, බැන්නොත්, හින්ට එකක් ගැහුවොත්, නිඳා කළොත් රිදෙනව නේද? දැන් මම ඉස්සෙල්ලා අරට කියනකොට රිදුනවා. හිත රිදෙන්නේ ඒ පුද්ගලයාට රිදෙන්නේ. එක තේරුම් ගන්න මම මේ වගේ ධර්මයක් තේරන කෙනෙක් වෛරීව බණ කියන්නේ ආදරෙන් මම හිතනවා ඔබතුමියගේ දෙමව්පියන්ටත් වඩා මං ශ්‍රේණිහසයි කියලා ඒ නිසා ඒ කියන්නේ සසර දුකින් එතර කරවන්න ඒ හින්දා මං අසත්පුරුෂේ හැටියට දරන්න එපා මේ කෙලෙසේටයි මං ඒ දොස් කිව්වේ මේ ලෝකේ හැම කෙනෙකුටම මං සත්පුරුෂයෙක් මිසක අසත්පුරුෂයෙක් නෙවෙයි. උගලන්ට මේ බණ යම් දවසක තේරුණොත් ඒක තේරුම් ගන්න. තමන් ඉපදිලා ලෙඩ වෙලා තමන්ට ලෙඩ වුණොත් මහලු වුණොත් දුකක් නේද? තමන්ට පිළිකාවක් හැදුණොත් හොරි කුස්තියක් හැදුණොත් දුකද නැද්ද? දුක. තමන්ට කවුරු හරි බැන්නොත් දුකද නැද්ද? දුක. තමන්ට හින්ට් එකක් ගැහුවොත් කවුරු හරි තමන් ගැන අභූත චෝදනාවක් කළොත් කේලම් කිව්වොත් දුකද නැද්ද? දුක. ওই දුකට හේතුව මොකද්ද? ජාතිය. කාගේ ජාතියද? තමන්ගේ ජාතිය. ඉපදීමම දුකක්. ඉපදෙන්න හේතුව මොකද්ද? භවය. ආසන්නම කාරණා මොකද්ද? සතර මහා ධාතු රූපේ. උපදින්න ආසන්නම කාරණා මොකද්ද? භවය කියලා කියනකොට සතර මහා ධාතු රූපේ උප්පත්ති භවය. කාම භවයට හැම වෙලාවෙම කාම භවය නියෝජනය කරන්නේ පටිව්‍යාපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු රූපේ. භවයට ප්‍රත්‍ය වුණේ මොකද්ද? තණ්හා උපාදාන කියන හිතේ තියෙන ගති ටික. කැමැත්තක් තියෙනවා පුද්ගලයෙක් ඉන්නවා කියන හිතේ තියෙන ගති ටික සතර මහා ධාතු රූපෙට ලැබුවාම උපාදානයේ භවයට ප්‍රත්‍ය වුණොත් තියෙන ආදීනවේ මොකද්ද? ජාති තමන්ව උපදිනවා. තමන්ව ඉපදුනොත් තියෙන දෝෂේ මොකද්ද? ජරා මරණ විතරක් නෙමෙයි නින්දා අපහාස ඇනුම් බැනුම් තාඩන පීඩන අසාධාරණකම් ඈ ඔය ඔක්කොම විඳින්න වෙනවද නැද්ද? වෙනවා. නූපන්නොත් ඔය දුක් එකක්වත් තියෙයිද? නූපන්නොත් තමන් නැත්තම් ඔය දුක් එකක්වත් තියෙයිද? නූපදීද උපාදානයේ භවයට ප්‍රත්‍ය නොවුනොත් උපදීද? හිතේ තියෙන කෙලෙස් ටික සතර මහා ධාතුට බැස් තැබුවේ නැත්තම් උපදීද? ආර්ය ශ්‍රාවකයා දුකක් දන්නවා දුක්ඛ සමුදයක් දන්නවා. ඉපදීම දුකක් උපන්නු ජරා මරණ දුක් විඳින්න වෙනවා නේද කියලා දුක්ඛේ ඥානං තියෙනවා.
දුක්ඛ සමුදයක් දන්නවා මේ තණ්හා උපාදාන භව කියන මේ කෙලෙස් ටිකයි ජාතියට හේතුව මේ දුකට හේතුව කියලා දන්නවා දුක්ඛ නිරෝධයක් දන්නවා මේ තණ්හා උපාදාන කියන කෙලෙස් ටික භවයට ප්‍රති නොවුනොත් උපදින්නේ ජාති නිරෝධෝ ඉපදුනේ නැත්තම් ජරා මරණ ශෝක පරිදෙ දුක් දුමන සපායාස නිරුද්ධයන්ති නිරුද්ධ වෙනවා නිවන දන්නවා නොයිපදීම නිවනයි අජරාමර බව දන්නවා යා එයා නිවන දන්නේ නැද්ද ආර්ය ශ්‍රාවකයා දුකේ නිවීම දන්නේ නැද්ද දකින්න නැද්ද දන්නවා ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ දුක දැකලා දුක ඇති වෙච්ච හැටි දැකලා දුක නැති වෙන හැටි දැකලා නැති කරන ප්‍රතිපදාව එහෙනම් කරන්න දෙන මොකද්ද මේ රූපේ උපාදාන වශයෙන් ගන්න දෙන්න එපා කිසිම රූපයකට අම්මා කියලා සිහි වෙනකොට තමන්ගේ හිතේ තියෙන ගතිය සතර මහා ධාතු රූපෙට බසින්ද ඉඩ නොදී නෑ එතන සතර මහා ධාතු රූපෙනේ කියලා ඇත්ත පෙන්නනවා තේරෙනවා නේද සත්පුද්ගල භාවයෙන් විතරක් නෙමෙයි ඕනම දෙයක මේ රූපයේ සතර මහා ධාතු මේක දකිනකොට දුරකතනය කියන හැඟීම තියෙන කොහෙද තමන්ගේ හිතේ හැබැයි ඒකම තියෙන එකේ වටිනාකම් තණ්හා උපාදාන කියන්නේ මේ දුරකතනයක් මේක මෙච්චර වටිනවා කියලා කාම උපාදානය ඒ උපාදානයේ සතර මහා ධාතු රූපෙට බැසගත්තොත් උපාදානය භවයට ප්‍රත්‍ය වුණොත් උපදිනව මොකද්ද ජාති මොකද්ද දුරකතනයක් උපදී ඊට පස්සේ දුරකතනේ හොරු ගත්තා දුරකතනේ කැඩුනා දුරකතනේ නැති වුණා දුරකතනය මේ ක්‍රියාත්මක වුණා කියන එකෙන් දුකයිද නැද්ද සංකත හැම දෙයක්ම කඩදාසි කෑල්ලක් ගත්තා ජාතිය ස්වභාව කොට ඇති ධර්ම හොඳට මතක තබා ගන්න ඔගොල්ලෝ මම මේ කියන එක කීදෙනෙකුට තේරෙද්ද නැහැ හැබැයි තේරුණොත් ඒ ජීවිතය විතර වාසනාවන්ත ජීවිතයක් තව නැ වෙන චතුරාර්ය සත්‍යයක් හොයන්න එපා බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ මේ අජරාමර බව පෙන්වන්න ජරාමර නිරෝධය පෙන්වන්න මේ ධර්මයේ තේරුම්ගත සත්පුරුෂයාට අප්‍රමාදී වෙන්න විතරයි තියෙන්නේ අප්‍රමාදී වෙන්න විතරයි තියෙන්නේ අනන්ත ජාති සංසාරේ අපි මේ ජාතිය දන්නේ චතුරාරි සත්‍ය දන්නේ නැතිකම හින්දා යාවේ දුක දන්නේ දුක ඇති වෙච්ච හේතුව දන්නේ මේ හේතුව නැති වුණහම දුක නැති වෙනවා මේකයි ඊට තියෙන මඟ කියන එක දන්නේ නැතිකමයි සසර අපි ගිනාවේ නිවන කියලා කිව්වේ වෙන මොකුත් නෙමෙයි මොකේද නිවන කියන්නේ ජාති නිරෝධය මොයිපදීමට ඕගොල්ලෝ අහලා තියෙනව නේද ජාති නිරෝධෝ ජරා මරණ ශෝක පරිද දුක්ඛ දෝමන සුපායාස නිරුජ්ජಂತಿ ඉපදීම නැති කරනවා මොකේ ඉපදීමද ජාති ද මොකේ ඉපදීම දුකේ ඉපදීම මොකද උපන්නොත් දුකම නම් නූපන්න කියන්නේ දුක නිරුද්ධ වෙනවා බුදුරජාණන් වහන්සේ දුක දුක ඇතිවීමත් දුක නැතිවීමත් නැති කරන මඟ දේශනා කළා නෙමෙයිද කෙනෙක් මේ චතුරාර්ය සත්‍ය හැර වෙන චතුරාර්ය සත්‍යයක් පණවන්නේ නම් ඒ හිස් ප්‍රලාපයක් මිසක හිස් වචනයක් මිසක සකාරණව කියන කරන එකක් නෙමෙයි ලෝකයා දුක දකින්නේ සතර මහා ධාතු රූපී පැත්තෙන් මව කුසෙන් ජාතිය දකින්නේ මව කුසෙන් උපන්න පැත්තෙන් මරණය දකින්නේ නැත්නම් දුක නැති කිරීමක් දකින්න බෑ නැති වෙනවා නම් පෙට්ටියකින් අවසන් වෙන එක තමයි දකින්නේ නමුත් ආර්ය දර්ශනය කියලා කියන්නේ ඊට වඩා ගොඩක් වෙනස් ආර්ය දර්ශනය කියලා කියන්නේ ජීවත්වීමේ අජරාමර වෙන එතකොට මේ සතර මහා ධාතු රූපයේ පිරිසිඳ දැකලා ඒකයි කාම භූමියේ මිදෙන්න සතර මහා ධාතු රූපයේ පිරිසිඳ දැකීම විතරමයි අවශ්‍ය නාම ධර්ම වලට හිතවත් තියන්න ඕනේ නාම ධර්ම අවශ්‍යම නැහැ හොඳට බලන්න අවකාශ ධාතු අවරාගන් රාසීච්ච සතර මහා ධාතු රූප වල හැඩ නෙවෙයිද මේ කියලා හැඩ
ඔය හැඩවලට මිනිස්සු ඉන්නවා පුද්ගලිය සත්තු දේවල් කාරණා කියලා සංඛාර නිමිති හදාගෙන ඒව සතර මහා ධාතුවට තබලා ලෝකයක් උපදවාගෙන අපි මේ පරිහරණය කරනවා. ඔන්න දැනුත් දුක් විඳිනවා. ඊගවට තියෙන දෝෂේ මොකද්ද කියලා දන්නවද? මේ සත්තු පුද්ගල භාවයේ උපදවාගෙන දුක් විඳහම තියෙන දෝෂේ දැනුත් දුක් විඳලා මේ රූප මිටි අවසන් වෙන දවසට සත්තු පුද්ගල භාවයේ හිඳිලා නැති නිසා දැන් ඕගොල්ලෝ ගෙදර සිහි කරලා යන්න යනවා නේද? නෑදෑයෝ සිහි කරලා බලන්න යනවා නේද? ඒ විදිහටම පුද්ගලිය දේවල් තියෙන නිසා මරණාසන්න මොහොතේ මේ රූපය හිඳෙනකොට විඥානයේ තියෙන ඉන්න දේවල් සිහි කරලා යන්න යනවා. යන්න යනකොටම මේ පැත්තේ හිඳෙනවා විඥානය එතන දැස ගන්නවා. මම මේ මොකක් හරි අල්ලගෙන ඉන්නකොට මගේ අත කැපුවොත් මොකක් වෙයිද මෙතන? අතේ එක කැල්ලක් තියෙයි මේක අල්ලගෙනමනේ. ඒ වගේ දරුවා බලන්න යන්න ඕනේ කියලා හිත යොමු වෙනකොටම විඥානයේ පැවැත්මට තියෙන මෙතන ගතිය හිඳෙනකොටම හිත ගිහිල්ලා තියි පොවති එතන. ජීවත්වෙද්දී සත්‍යය පුද්ගලියෝ දේවල් කාරණා සම්පූර්ණ නිරුද්ධ කළා නම් ඉන්නේ තණ්හා උපාදාන කියන ටික භවයට ප්‍රත්‍ය වෙන්න නොදුන්නොත් භවයට ප්‍රත්‍ය වෙන්න නොදුන්නොත් දේවල් කාරණා සත්‍ය පුද්ගලංග ඉපදීම නතර වෙනවා. ස්කන්ධ ටික තියෙද්දී සත්ව පුද්ගල භාවයෙන් එන ඉපදීම නතර කළ ජරා මරණ දුක නතර කරපු එකට තමයි සෝපදිසේස නිබ්බාන කියලා කිව්වේ. ස්කන්ධ ඉදිරියක් තියෙද්දී කෙලෙස් ටික නිසා එන දුකෙන් මිදලා රහතන් වහන්සේ සෝපදිසේස. නමුත් දැන් ස්කන්ධ ටිකේ ඇත්ත පුද්ගල භාවය නැහැ. නමුත් ස්කන්ධ ටිකේ ඇත්ත දන්නාකම ජීවිතය පවතිනවා. ජීවිත අවසානයේදී ස්කන්ධ ටික නිරුද්ධ වෙලා යනවා. ප්‍රතිසන්දි වශයෙන් විඥානයගේ බැස ගැනීමකුත් නැහැ. ඒකට කියනවා අනුපදිශේෂ පරිනිර්වාණය කියලා. අනුපදිශේෂ පරිනිර්වාණයට කරන්න යමක් අපිට නැහැ. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ අනුපාදා පරිනිර්වාණයට නැත්නම් සෝපදිශේෂ නිබ්බාන කියන තැනට විතරයි. මොකද ඔබතුමාට මිනිස්සු හිටි ඉන්න හින්දානේ මිනිස්සු සිහි කරලා යන්නේ නේද? දෙවියෝ ඉන්න හින්දනේ දෙවියෝ සිහි කළා යන්නේ, බ්‍රහ්මයෝ ඉන්න හින්දනේ බ්‍රහ්මයෝ සිහි කළා යන්නේ, තිරිසංගත සත්තු ඉන්න හින්දනේ සිහි කළා යන්නේ, නිරිසත්තු ඉන්න හින්දනේ සිහි කළා යන්නේ, ගෙවල් දුරවල් යාන වාහන ඉඩකඩම් තියෙන හින්දනේ සිහි කළා යන්නේ. ශුන්‍යත චේතෝ විමුක්තිය මිදුණා කියන්නේ මේ තමන්ගේ හිතේ තියෙන ගති භවයට ප්‍රත්‍ය වෙන්න නොදී භවය පිරිසින් දැක්කොත්. භවය පිරිසින් දකින්නවා කියලා කියන්නේ මොකේදද? කාම භවයේ උප්පත්ති භවයෙන් සතර මහා ධාතු රූපයේ පිරිසිඳ දැක්කොත් මොකද වෙන්නේ? දේවල් කාරණා මිනිස්සු සත්ව පුද්ගලයෝ දෙවියෝ ප්‍රඥයෝ රන් රිදී මුතුමැණික් මොනවා තඹ වේද? ඒව නිසා එන දුකද නිරුද්ධ වෙලා ආයු සංතතිය තියෙන තාක් තියෙනවා, මරණය පස්සේ යන්න තියෙන ඉඩද නැහැ. එතකොට මේ ටික දැනගත්තාම චූටි දෙයයි කරන්න තියෙන්නේ. නිවන් දකින්නවා කියන එක හිතන තරම් අමාරු නෑ. හිතන තරම් ලේසිත් නෑ. ලේසි කියන්නේ වෙන මොකුත් නෑ. උත්සාහය සිහිය සිහිනුවන පවත්තන්න වීර්ය කරන්න විතරයි තියෙන්නේ. 120 වස් ගිය අයත් රහත් වුණා නම් අවුරුදු 7 අයත් රහත් වුණා නම් මේ ලෝකෙ තුල දරන්න බැරි පිහිට හිටින්න බැරි ධර්මයක් නෙමෙයි බුදුදහම කියන්නේ. එහෙමනම් මේ බුද්ධාම ලෝකෙ පවතින්නේ නැහැ. චතුරාර්ය සත්‍ය කියන්නේ අවබෝධ කරගන්න බැරි එකක් නෙමෙයි. අවබෝධ කළ හැකි. නිවන කියන්නේ දකින්න බැරි එකක්ද? ඔයගොල්ලෝ නිවන දැක්කේ නැද්ද? සලායතන නිරෝධිය නැත්තම් මේ ඉපදීම නැතිවීමයි නිවන කියලා දැක්කේ නැද්ද ඔයගොල්ලෝ? ඉපදෙන හැටි දැක්කනේ. තණ්හා උපාදාන කියන කෙලෙස් ටික භවයට ප්‍රත්‍ය වුණොත් ඉපදෙනවා කියලා දැක්කා කියන්නේ ලෝකේ ඇති වෙන හැටි දැක්කා.
මේ කෙලෙස් ටික භවයට ප්‍රත්‍ය නොවුනොත් නැත්නම් සතර මහා ධාතු රූපෙට බැසගත්තේ නැත්නම් ඉපදෙන්නේ නැහැ. නූපදිනවා. අනුත්පාද භව කියලා කිව්වේ මොකේදද? නිවරණ තව නම. නූපදීම කියන්නේ මොකේදද? අජාත කියන්නේ අජාත භව කියලා කියන්නේ නොහටගත් භව. ප්‍රත්‍යෙන් සකස් නොවිච්ච භව. නූපන්න භව. නූපන්නොත් අජරාමර ජරාමරණ වෙන්න යමක් තියේද? උපන්නොත් ජරාමරණ වෙනවනะ. නූපන්නොත් අජරාමර නෙමෙයිද? අජර කියන්නේ මොකද්ද? ජරාවක්. අමර කියන්නේ මරණයක්. අජර අමර වුනේ මොකක් නිසාද? නූපදීම නිසා. නූපන්න නම් මොකද වෙන්නේ? අජරාමරයි. ඔයගොල්ලෝ අජරාමර බව දැක්කේ නැද්ද? අජරාමර බව දැන් දකින්න බැරි වුණාද? නිවන් දකින්න බැරි වුණාද ඔයගොල්ලන්ට? නිවන දැක්කද නැද්ද? සංකල්පයක් නේ. මම මෙච්චර කාලයක් මන් ලෝකේ කියලා නැන්නේ කවදාවත්. මම කියන්නේ නුවණක් තියෙන කෙනෙකුට එක දේශනාවක් අවසානයේ දිට්ඨි සම්පන්න වෙන්න පුළුවන්. නිවන් දකින්න පුළුවන්. එයා දුක දැක්කා, දුක ඇතිවීමක් දැක්කා, මේ විදිහට කළොත් දුක නැති වෙනවා කියලා දැක්කා නම් දුකේ නිරෝධය දැක්කා කියන නිවන් දැක්කා. ඊට පස්සේ එයාට ප්‍රතිපදාව, එයා හොඳටම දන්නවා මොකද්ද ප්‍රතිපදාව. දැන් තණ්හා උපාදානය තව පැත්තකින් ගත්තොත් නචකින්ච ලෝකී උපාදීයති. මේ නාම රූප දෙකේ කිසිවක් උපාදාන වශයෙන් නොගන්නයි තියෙන්නේ. කාම භූමියෙන් මිදෙන්න කරන්න තියෙන මොකද්ද? සතර මහා ධාතු උපාදාන වශයෙන් නොගන්න. හැම භෞතික රූපයක්ම සතර මහා ධාතු නම් උපාදාන වශයෙන් සතර මහා ධාතුව නොගන්න. මේක දුරකතනයක් හැටියට නොගන්න. මේ මම මේ රූපේ මම වගේ වශයෙන් නොගන්න. මේ රූපේ පුද්ගලික වශයෙන් නොගන්න. කෝපේ දුරකතන රේදි කෑල්ල පීල්ති මේ කාම උපාදානය. මේ සත්‍ය පුද්ගල අත්වාද උපාදානය. අපි මේ උපාදාන වශයෙන් සතර මහා ධාතුව ගත්ත සතර මහා ධාතුව පේනවද අපිට? නෑ. සතර මහා ධාතුව වෙනුර දේවල් කාරණා උපදිනවා. එතකොට අජරාමර නිවන කියලා කිව්වේ ජරාමර නැති නිවන කියලා කිව්වේ වෙන මොකටවත් නෙමෙයි, අනුත්පාද බවට, නූපදීමට. භව නිරෝධෝ ජාති නිරෝධෝ, තණ්හා උපාදාන නිරෝධෝ භව නිරෝධෝ. තණ්හා උපාදාන කියන ගති ටික භවයට නොතිබ්බොත් මොකද වෙන්නේ? ජාති නිරෝධෝ. ඉපදෙන්නේ නැහැ. කාගේද? දේවල්, කාරණා, පුද්ගලයෝ. කිසි දෙයක් උපදින්නේ නැහැ. ලෝකයයි පනවන්න පුළුවන් කිසිවක් උපදින්නේ නැහැ. ලෝක නිරෝධය කියලා දෙකට කියනවා. උපදින්නේ. ජාති නිරුද්ධ වුණොත් ජරා මරණ නිරුද්ධයි. එයා දන්නවා නිවන දන්නවා. දුකේ නිවීම දන්නවා. එයා සසරත් දන්නවා නිවනත් දන්නවා. මේ සත්ව පුද්ගල භාවයෙන් ලෝකේ උපද්දවාගෙන කා කොටා ගන්න ලෝකයක් තුල ඒ ලෝකයේ හැදුනේ කොහොමද කියලා දන්න සතර මහා ධාතුව තියෙන තැන තණ්හා උපාදාන කියන තමන්ගේ මනසේ ගති ටික සතර මහා ධාතු රූපයේ භවයට තබලා ලෝකේ උපද්දවාගෙන කෑ ගහන, අඬන, විලාප දෙන, දඟලන ලෝකයක් දන්නවා එයා. ලෝක නිරෝධියක් දන්නවා එයා. තණ්හා උපාදාන කියන මේ ගති ටික භවයට ප්‍රත්‍ය නොවුණු සතර මහා ධාතු රූපයේ නොතිබ්බු දේවල් පුද්ගල සත්‍ය උපදින්නේ නැහැ කියලා දන්නවා. නිරෝධියක් දන්නවා. ප්‍රතිපදාව එදා ඉඳන් මොකද කරන්නේ? සතර මහා ධාතු රූපයේ පිරිසින් දකින්න විතරක් උත්සාහවත් වෙනවා. වෙන මුකුත් කරන්නේ නැහැ. කබලින්ක ආහාරය පිරිසින් දැක්කහම යම් සංයෝජනයකින් බැඳුණු සත්වයා මේ ලෝකෙට එන මේ සංයෝජනයට නැහැ. ඒ කියන්නේ කබලින්ක ආහාරය කියලා කිව්වේ සතර මහා ධාතු. මේ කබලින්ක ආහාරයෙන් හැදුනා කියලා කියන්නේ මේ රූපේ. එතකොට තමන්ගේ හිතේ තියෙන ගති ටික සතර මහා ධාතු රූපයට බැස ගන්න නොදී හැම තැනකම රූපවල ඇත්ත පෙන්න ඉන්න එක විතරයි තියෙන්නේ. ඉන්නකොට ආශ්‍රයක්ෂය වෙනවා. ඒ කියන්නේ මේ කෙලෙස් ටික රහත් වුණා කියන දේ තියෙන සාක්ෂිය තමයි මොකද? කීනා ජාති ඉපදීම නැති වුණා. එයා හොඳටම දන්න රහතන් වහන්සේ රහත් වුණා කියන දේ තියෙන සාක්ෂිය මොකද්ද? කීනා ජාති ඉපදීම. දැන් ඉපදීම නැති කරන්න මෙයා ප්‍රතිපදාව පිරුවේ. කීනා ජාති ඉපදීම නැති වුණා. තමන් ඉපදීම, සත්‍ය බුද්ධලංග ඉපදීම, දේවල් කාරණවල ඉපදීම නැති වුණා. ඇයි ඒ?
මෙයා ප්‍රතිපදාව පිරුවේ සතර මහා ධාතු උපාදාන වශයෙන් නොගන්න විදිහට රූපේ පිටින් දකින්න බලපෑක විතරයි. සතර මහා ධාතුවේ පිටින් බලන්න බලන්න උනේ මොකද උපාදාන වශයෙන් නොගන්නකොට මේ තණ්හා උපාදාන කියන කෙලෙස් ටික ගෙවෙනවා. සතර මහා ධාතුව පිරිසිදු දකින්නකොට මේ කෙලස්තික රූපේ මත පතිත වෙලා යම් જાතියක් ඇති කළා නම් කෙලස්තික රූපය පිරිසිදු දකින්න සම්මාදිට්ඨි ශුන්්‍යතාවය. ඒ ශුන්්‍යතාවය දැකලා සත්ව පුද්ගල දේවල් කාරණා කියන ටික මනසේ මිදුනාම චේත විමුක්තිය. සාක්ෂාත් උනා නිවන මොකද්ද? අජාත භව. නූපන්න භව. නූපදින භව. දැන් මේ ස්කන්ධ ටිකේ ඇත්ත දැකලා සතර මහා ධාතු බව දැකලා පුද්ගලිය සත්වය කියන ගතිය මනසේ තියෙන ගෙවුනොත් මොකද වෙන්නේ? මේ දෙක එකට පතිත වුණොත් නේ පුද්ගලිය උපදින්නේ. මේ දෙක වෙන් වුණාම මොකද වෙන්නේ? ඇත්ත දැකීම වෙනස් වෙන්නේම නැහැ. ඒ කියන්නේ මැටි ටිකම මිසක අපි කියමු අවකාශ ධාතුව තුල හුඹහ කොටලා වතුර ටිකක් දාලා අනලා මැටිනේ එක 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 හැඩවලට අවකාශ ධාතුව තුල තිබ්බොත් රූප ඒ රූප අවකාශ ධාතුව තුල මැටි ටික රාශිය වල තියෙන හැඩය නේද හරි එක හැඩයක් මට පෙනෙනකොට ඒ හැඩයට මේ මුවෙක්ගේ හැඩය කියලා මම හිතලා මුවා කියන මගේ හැඟීම සතර මැටි ටිකට තබලා මුවෙක්ගේ රූපයක් හදාගත්තන උපද්දවා ගත්තන මම මුවාගේ රූපේ කැඩුණු බිඳුණු කම හින්දා මම දුක් විඳි ඊගා මැටි ටික දිහා බලලා ඒත් නැතිම මේ හරකෙක්ගේ හැඩය කියලා මම හිතලා හරක කියන ගතිය දැන් මගේ හිතේ තියෙනවා ඒ ගතිය මැටි ටිකට තියලා හරක් රූපයක් උපදවාගෙන ගත්තාම හරක් රූපේ කැඩුණු නිසා දුක් විඳිනවා නම් ඒ මැටි ටිකෙන් හැදුන හැඩයක් අරගෙන ඒ හැඩයට මේ ස්ත්‍රියක් කියන හැඟීම ඇති අදහස ඇති කරගෙන ස්ත්‍රිය කියන අදහසින් අර මැටි ටික දිහා බලලා ස්ත්‍රී රූපයක් උපදවා ගත්තා නම් දැන් මගේ අදහස් වලට එකතු වෙන්න කලින් ඒකත්වයෙන් බැලුවොත් ඔක්කොම තියෙන්නේ මොකද්ද සතර මහා ධාතුව තුල මැටි වල එකම එක හැඩ ටිකක් විතරයි ශුන්‍යතාවය මගේ සංකල්ප ටික එකතු වුණාට පස්සේ පෙනේ මොකද්ද? හරග්ගේ රූපයක්, අස්සේග්ගේ රූපයක්, ස්ත්‍රීග්ගේ රූපයක්, මනුස්සගේ රූපයක් මම උපදවා ගන්නම් තියෙන්නේ. මැටි ටික කැඩුණු දවසට මට විඳින්න වෙන්නේ මොකද්ද? ස්ත්‍රී රූපේ කැඩුණා, අස්ස රූපේ කැඩුණා, මනුස්ස රූපේ කැඩුණා කියලා නෙමෙයිද මං දුක් විඳින්නේ? මගේ දුකට හේතුව ස්ත්‍රී රූපේ, මනුස්ස රූපේ, අස්ස රූපේ උපදවා ගත්ත එක නෙවෙයිද? උපදවා ගත්ත එක. හොඳයි. ඌදේ ඌ විදිහට බැලුවොත් මේ අවකාශ ධාතුව තුළ මැටි ටික රාශි වෙලා තියෙන හැඩේ නේද කියලා මම බලලා ඒ විදිහට බල බල හිටියෝ මට මනුස්ස රූප අස්ස රූප ගෑන රූප පිරිමි රූප උපදීද එහෙනම් අර රූප කැඩුණු දවසට මට මොකද්ද පෙනෙන්නේ මැටි වලින් හැදුණු රූප ටික කැඩිලා ගිහිල්ලා මැටි ටික විසිරලා ගියා රාශියට මැටි ටික විසිරලා ගියා මිසක මම මිනිස් රූපේ කැඩුනා ස්ත්‍රී රූපේ කැඩුනා අස රූපේ කැඩුන දුක් විඳිනවද මම නෑ නේද ඒ වගේ තේරෙනවා මේ කියන උපමාව ඒ වගේ මේ සම්මස්තයක්ම අවකාශ ධාතුව තුල මැටි ටික රාශිය වල තියෙන හැඩය කියලා හිතන්න හැඩය කියලා හිතන්න ඔය හැඩයට මේ හැඩය ගත්ත පිරිමියෙක් කියන අදහස අරගෙන මේ පිරිමියෙක් කියලා තිබ්බා මේ හැඩේ ගත්ත ස්ත්‍රියක් කියන අදහසකට තිබ්බා. මේ හැඩේ ගත්ත හාමුදුරුවෝ කියන අදහස තිබ්බා. මේ හැඩේ ගත්ත දුරකතනයක් කියන අදහස තිබ්බා. දැන් මට පිරිමිත් ඉපදිලා, ස්ත්‍රීනුත් ඉපදිලා, හාමුදුරුවෝත් ඉපදිලා, දුරකතනත් ඉපදිලා. හැබැයි පඨවි ධාතු, ආපෝ ධාතු කිපෙන දවසට සතර මහා ධාතු උකුඩුවේ. නමුත් මට විඳින්න වෙයි මොකද්ද? ගෑනු මැරිච්ච දුක, මිනිස්සු මැරිච්ච දුක, හාමුදුරුවෝ අපාතිච්ච දුක, දුරකතන කැඩිච්ච දුක් විඳිනවද නැද්ද? මේ වගේ දුක් විඳින්න හේතුව මොකද්ද? මේ රූපේ විපරිණාම වෙච්ච එකද? නැත්නම් සත්පුද්ගලයන්ගේ જાතියද? જાතිය. එතකොට එයා දන්නවා ආර්ය ශ්‍රාවකයා ජාති නිරෝධෝ ජරා මරණ ශෝක පරිද දුක් දුමනස් පායස නිරුජ්ජಂತಿ. ඉපදීම නැති වුණොත්
ජරා මරණ දුක් විඳින්න වෙනවද? ඒ නිසා එයා ආර්ය ශ්‍රාවකයන් දුකට බයයි. මේ රූපය දකින්නේ සර්පෙක් වගේ. පොළඟෙක් හරි නයෙක් හරි සර්පෙක් ගත්තු විසයි කියලා දන්නව නේද? ඔගොල්ලෝ දැන දැන ඕගොල්ලන්ගේ ඇඟිල්ල හරි කකුල හරි දික් කරනවාද උට? ඇයි දික් කරන්නේ? ඌ විසයි. මොකක් හින්දාද? මැරෙන්න හෝ මරණ හා සමාන දුකට පත් වෙන්න වෙනවමයි. ඇඟිල්ල හෝ අත දැම්මො. බැරි වෙලා දාන්න ළඟට ගියත් කයත් පස්සට කරගෙන හිතත් පස්සට කරගෙනමයි නේ. ඒ වගේ ශ්‍රුතවතාරිය ශ්‍රාවකයා රූපය දකින්න සර්පෙක් වගේ. හිතේ තියෙන ගති ටික රූපයට තිබ්බොත් ඒකාන්තයෙන් මරණය හා මරණ හා සමාන දුක් සර්පයාගේ දුකට විසට වඩා විසයි කියලා දකින්න රූපය. සර්පයා කෑවට සතර අපාය යන්නේ නැහැ. කල්ප ගණන් පැහැෙන අවීචිය යන්නේ නැහැ. නමුත් මේ රූපය දකිනවා හිතේ තියෙන ගතිය දුරගතණය මිනිස්සේ පුද්ගලයේ කියලා මේ හිතේ තියෙන ගතිය රූපේ පැත්තට යොමු කළොත් රූපේ පැත්තට ගියොත් ඒකාන්තෙන් දේවල් කාරණා ඉපදිලා මෙලුවක් දුක් විඳලා සතර අපාය දුක්ති වෙනවා. සතර අපාය යන කර්ම කරවන්නේ නැද්ද? කරවනවා. එතකොට සද්ධර්මයේ දන්න ආර්ය ශ්‍රාවකයා දන්න සර්පයක් විස නැහැ රූපේ තරම්. සර්පයක් විස නැහැ වේදනාව තරම්. සර්පයක් විස නැහැ සංඥාව තරම්. සර්පයක් විස නැහැ සංඛාරය තරම්. ඇයි ඒ? කුමක් නිසාද? ඒ ස්කන්ධ ටික තණ්හා උපාදාන කියන මේ කෙලෙස් ටිකට භූමිය කියලා දකිනවා. මේ කෙලෙස් ටික ඒ නාම රූප දෙක මත පිහිටියොත් මොකද වෙන්නේ? ජාතිය හදලා ජරා මරණ දුකත් හදලා අපාය දුකත් හදනවා කියලා දකිනවා. සතර මහා ධාතු රූපය හරියට සිනමා ශාලාවක තියෙන තිරේ වගේ. ඒ සතර මහා ධාතු රූපේ හැඩ ආරම්භය අම්මා තාත්තා දුව පුතා අයියා අක්කා නැන්ද මාමා රත්තරන් රිදී මුතු මැණික් කියලා තියෙන වටිනා නොවටිනාකම් එක්ක තමන්ගේ මනසේ තියෙන නිමිති ටික හරියට නෙගටිව් එකේ තියෙන රූප සටහන අරගෙන එන ආලෝකෙ වගේ ආලෝකයේ තිරේ මත පතිත වෙච්ච ගමන් රූපයක් පෙනෙනවා වගේ මේ හිතේ තියෙන ගති ටික සතර මහා ධාතුව මත පතිත වෙච්ච ගාම පුද්ගලයෙක් නිර්මාණය වෙයි. දේවල් කාරණා නිර්මාණය වෙයි. අපිට පෙනෙන මනුස්සයා සතර මහා ධාතු රූපෙද? හිතේ තියෙන ගති ටිකද? මේ දෙන්නමද? මේ දෙන්නගෙන් වෙන්වද? ඒකයි අවිද්‍යා කර්ම අවිද්‍යා තණ්හා කර්ම ආහාර නිසා පංච උපාදානස්කන්ධය උපදිනවා කියලා කියන්නේ. මේ පුද්ගලයාට තමයි පංච උපාදානස්කන්ධය කියන්නේ. සතර මහා ධාතු රූපෙට තමයි ආහාරය කියලා කිව්වේ. අපි කියමු දැන් මට තාත්තා කියලා හිතනකොට අවිද්‍යාවෙන් හටගත්ත තාත්තා කියන කැමැත්තෙනුත් එක්ක තාත්තා කියන නිමිත්තට තමයි අවිද්‍යා තණ්හා කර්ම කියන ගති ටික තියෙන්නේ. ඔය ගති ටික සතර මහා ධාතු රූපේ මත තිබ්බ ගමම් පංච උපාදාන කන්ද දුක්ඛ තාත්තා ඉපදිනවා. පංච උපාදාන ස්කන්ධය උදේට වෙනව නේද? අවිද්‍යා ප්‍රත්‍යයෙන්, තණ්හා ප්‍රත්‍යයෙන්, කර්ම ප්‍රත්‍යයෙන්, ආහාර ප්‍රත්‍යයෙන් කියන මේ රූපේ සතර මහා ධාතු. මගේ හිතේ තියෙයි අවිද්‍යාවෙන් හටගත්ත නිමිත්තක් ලලිත් මහත්ය. හිතේ තියෙන අවිද්‍යා තණ්හා කැමැත්ත පුත්‍ති අවිද්‍යා තණ්හා කර්ම කියන මේ ගති ටික මේ රූපය මත තැබපු ගාම නිර්මාණය වෙයි මට පුද්ගලික ලලිත් මහත්ය. කියන්න මට මේ ලලිත් මහත්ය කියන්නේ සතර මහා ධාතුද? එහෙම නැත්නම් හිතේ තියෙන ගති ටිකද? දෙන්නමද? දෙන්නගෙන් බැහැරමද? නමුත් දුක ඉපදෙන දුක නිරුද්ධ කරන්න වෙන ක්‍රමයක් නෑ. මං කියන ටික තේරෙනවද? මේක තේරුම් ගන්න. මගේ අප්පච්චි අති දීර්ඝ සංසාරික මේ වචන ටික අහගන්න කියලා දෙන්න කෙනෙක් නැතුව අපි ආපු සසර මෙන්න මෙච්චරයි කියලා කියන්න බෑ. මේ ටික ඉගෙන ගන්න, නිහතමානීව ඉගෙන ගන්න, ඉගෙනගෙන සසර දුකෙන් එතර වෙන්න. ඒකාන්තින් දුක ගෙවෙනවමයි. දුක ගෙවෙනවමයි. මම කවදාවත් මේට පෙර කියලා තියෙන්නේ කියලා නෑ.
දේශනාවක් අවසානයේදී නුවණක් තිනකරු නිවන් දැක්ක හැකි. දිට්ඨි සම්පන්න මේ දේශනාව දැම්මේ කරපු දුක ඉපදීම නිසා ජරා මරණ දුක එනවා, දුකට හේතුව ඉපදීමයි කියලා කෙනෙකුට පෙනෙයි නම් තමන්ගේ හිතේ තියෙන තණ්හා උපාදාන කියන ගති ටික කාම භවය නැත්නම් සතර මහා ධාතු ඌව මත පතිත කරපු එකයි හේතුව, මේ දුකට හේතුව තණ්හා උපාදාන භව කියන කෙලෙස් ටිකයි දුකට හේතුව කියලා දකිනවා. එයා දුකයි දුක්ඛ සමුදයයි කියන සත්‍ය දෙක දකිනවා. හිතේ තියෙන ගති ටික සතර මහා ධාතු රූපයට තිබ්බේ නැත්නම් තණ්හා උපාදානයේ භවයට ප්‍රත්‍ය නොවුනොත් ජාති නැ ඉපදීම වෙන්නේ නැහැ කියලා දැක්කොත් එහෙම නූපන්න ජරා මර දුක උපදින් නැහැ කියලා දැනනවා නම් එයා නිරෝධයේ මාර්ගයයි දකිනවා. එයා නිවන් දැක්ක කෙනෙක්. නිවන දැක්කා එයා. එදා ඉඳලා තමන් දැක්ක දුක නිවෙන හැටි එදා ඉඳන් තමන් දැකපු ඉලක්කයට යන්න වීර්ය කරනවා. පෙනෙන ඇහෙන හැම දෙයක්ම සතර මහා ධාතුයි කියලා බලන්නේ ඇයි? අපි නිකමට කියමු මේ රූපය පෙනෙනකොටම මේ රූපය සතර මහා ධාතුනේ. ඇල්ලුවොත් පඨවි ධාතුව අහුවේනේ, අහුවෙන්නේ පඨවි ධාතුවනේ. අවකාශ ධාතු තුල සතර මහා ධාතු රාශි වල තියෙන හැටිනේ කියලා විතරයි බලන්නේ. ඒ ටික විතරයි බලන්නේ නිවන් දකින්න. ඇයි ඒ? එයා ගාව ආධ්‍යාරයෙන් තියෙන චතුරාර්ය සත්‍ය. මෙහෙම බලන්නේ ඇයි කියන එක. මෙහෙම බලන්න බැරි වෙන හැම වෙලාවකම දුරකතනය කියන මනසේ තියෙන හැඟීම මේ රූපය මත පතිත වෙලා දුරකතනයක් උපදවල දුක ගෙනත් දෙනවා නේද කියලා දන්නවා. මම මෙහෙම බලනකොට දුරකතනය කියන ගතිය මගේ මනසේ තියෙන ගතිය රූපය මත පතිත වෙන්නේ නැහැ. දුරකතනයක් උපදවන දුක නිදාසෙනවා කියලා දන්නවා. බලනවා කියන සිද්ධිය තුළ දුකේ ඇතිවීමත් දුකේ නිරෝධයත් දෙක තියෙනවා. මේ රූපය තමන් කියන රූපය, මේ රූපයේ කෙසළුම් නියද ධම්මස් සතර මහා ධාතුන් යුක්තයි නේද කියලා බලනවා. බලන කාරණාව එච්චරයි බලන්නේ. බලන කාරණාවට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. ඇයි? එහෙම බලන එක බලන්නේ උත්තරයක් නිසා. එයා දුක දන්න නිසා, දුක ඇති වෙන හේතුව දන්න නිසා, දුකේ නිරෝධය දන්න නිසා මේ මාර්ගය වඩන්නේ. මොකක්ද? මෙහෙම බලන්න බැරි වෙන හැම වෙලාවකම මම කියන හැඟීම මේ සතර මහා ධාතු රූපය මත පතිත වෙලා මාව උපදවනවා නේද? ඉපදිලා මට විඳින්න වෙන සියලු දුක් විඳින්න වෙනවා. මගේ ඇහැ අන්ධ වෙච්ච, කන ඇහෙන්නේ නැති, ඇස් පෙනෙන්නේ නැති, කකුල් කැඩිච්ච, අතපය කැඩිච්ච, මට බැන්න, නිඳා අපහාස කරපු දුක් උපදිනවා නේද කියලා දන්නවා. මේ රූපය සතර මහා ධාතු වශයෙන් බලබලා ඉන්නකොට මොකද වෙන්නේ? මම කියන හැඟීම මේ රූපයට බහලන්න බෑ, බහැලෙන්නේ නැහැ. එතකොට මාව උපදින්නේ නැහැ. මම නිසා එන සියලු දුක් නිරුද්ධ වෙනව නේද කියලා දන්නවා. මේ බලනවා කියන සිද්ධිය තුල ඔන්න ඔය නුවණ තියේ. ඔය නුවණ තියාගෙන සතර සතිපට්ඨාන කායගත සති හත් දවසක් වඩන්න. ඔන්න ඔය දර්ශනීය තියෙන කෙනාට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අවුරුදු 7ක් පැත්තකින් දෙබැ හත් දවසක් සතිපට්ඨාන යමක් වඩන්නේ නම් අනාගාමි හෝ රහත් වෙනවායි කියලා. අකණ්ඩවම කරන්න බලන්න කෙනේ ඔන්න නොවේද කියලා නොවුනොත් පුදුමයි. මේ ශාසනයේ ධර්මයට කියන ගුණ ටිකක් සම්දිට්ඨිකයි, මෙලොවදිම පෙනෙන එකක්, අකාලිකයි, කල්යන් නැහැ. ඒයි පස්සිකෝ මේ එන්න මේ ඇවිල්ලා බලන්න ඕපනායිකෝ තමා තුලින් උපදව ගන්න. පච්චත්ත වේදිතබ්බෝ විඤ්ඤෝහි, නුවණැත්ත විසින් තම තමන් කෙරෙහිලා දත යුතුයි. මෙහෙම බැලුවේ නැත්තම් මේ දුක උපදිනවා කියන එකත් තමන් දන්නවා. මේ විදිහට කළාම දුක නිරුද්ධ වෙනවා කියන එකත් තමන් දන්නවා. කල්ල බලන්න ඔය ටික. ඕගොල්ලෝ මේ ශාසනය ඇසුරු කළේම ශාසනයට ආවෙම දුක හින්දා නෙමෙයිද? අම්මා තාත්තා අයියා අක්කා දුව පුතා සහෝදරයෝ මැරිලා එන දුකක් හින්දා නෙමෙයිද ඕගොල්ලෝ මේ ශාසනය ඇසුරු කළේ? ওই දුකෙන් මිදීම නෙමෙයිද ඕගොල්ලන්ට ඕනේ උනේ? ওই දුක නිරුද්ධ වෙන්නේ නැති වෙයිද මේ ප්‍රතිපදාවේ? ඇස් තියනවා නම් පුරුෂයෙකුට, ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මම නිවන පෙන්වනවා. ඇස් තියෙන කෙනෙක් ඉන්නවා නම් දකි. ඒ වගේ මටත් කියන්න තියෙන එක දෙයයි. මේ මගේ වචනේ නෙමෙයි. අවුරුදු ගාණක් මගේ අමාමෑණියන් වහන්සේගේ ශාසනය ගවේෂණය කළා 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 බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය මම මේ කියන්නේ. ඇස් තියෙනව නම් දකින්න. දැන් තියෙන්නේ ඕගොල්ලන්ගේ දෝෂෙ මිසක දේශනාවේ අඩුව නෙමෙයි. මේ තාක් මේ ලෝකෙ තුල තිබිලා තියෙන දේශනාවන්ගේ අඩුව. නිවන් දැකලා නැත්තේ දේශනාවක් අවසානයේදී නිවන් දකින්න නුවණක් තියෙන කෙනා.
සලායතන නිරෝධය නිවන පේන්නේ නැද්ද? නිවන පෙවුන්නේ නැද්ද ඔබ වහන්සේලාට? නිවන පෙවුන්නේ නැද්ද ඔයගොල්ලන්ට? නිවන කියන්නේ ඉපදීම නැති කිරීමයි කියලා පෙවුණා නේද? ජාති නිරෝධය කියලා යමෙක් දකින්නොනේ ඒ තමයි යා නිවන් දැක්කා. එදා ඉඳන් නිවන් මඟ වඩනවා. රහත් වුණා කියන්නේ ඉපදීම නතර කළා කියලා ක්ෂය ඥානය ප්‍රකාශ කරනවා. කින ජාති ඉපදීම නතර වුණා. කතං කරණියං කළ යුත්ත කළා. නාපරණිත්තත්තාය. මත් එකට යුත්තක් නැහැ. කින ටික කියන්න පුළුවන් ඕනම කෙනෙකුට. ඕනම කෙනෙකුට. ඒ නිසා සද්ධාව ඇති කරගන්න මගේ පෞද්ගලික වචනයක් නෙමෙයි. ජීවමාන බුදුරජාණන් වහන්සේ දේශනා කළත් මේ ටික මේ දේශනා කරන්නේ. මේ අජරාමර බව සාක්ෂාත් කරගන්න පින් තියන අය ඇති. ඒ නිසයි අවුරුදු දහස් ගාණක් ගිහිල්ලත් මේ ශාසනය මෙච්චර දුර ආවේ. ඒ නිසයි බලංගොඩිනුත් මම මෙහාට වන්නත් ඇත්තේ කියන එක කියනවා. ඒ නිසා මෙතන ඇති ඇත්තටම නිවන් දැක්කාය. දැන් නිවන කියන එක මම දන්නවා. ඕගොල්ලෝ අහලා තියෙන බුදුරජාණන් වහන්සේ එක ධර්ම දේශනාවක් කළාම සියක් දෙනෙක් සුවන් වුණා, 500ක් සුවන් වුණා කියනවා නේද? සුවන් වුණා කියන්නේ මොකද්ද? නිවන් දැක්කා කියන එකනේ නේද? මම හිතනවා මේ දේශනාව අඩුම ගානේ 4-5 දිනක්වත් ඇති නිවන් දැකපු අය මෙතන නෑ කියනවාද? සමහර විට නිවන කියලා අපි මනෝමයින් සංකල්පයක් හිතාගෙන හිටියනං ඒකට ප්‍රතිවිරුද්ධ ඇති. නමුත් දුකේ නිරෝධය වෙන්නේ මෙහෙමයි කියලා දැකපු අය, දුක නිරුද්ධ වෙන්නේ මෙහෙමයි කියලා දැකපු අය, ලෝකයාට මැරෙන තා දුකෙන් මිදෙන්න බෑ. මෞමල දුකෙන් මිදෙන්න නම් මිදෙන්න ක්‍රමයක් නැහැ. හිතේ තියෙන කෙලෙස් ටික තියෙද්දී රූපේ නැති වෙන පැත්තට කියනවා මරුණා කියලා. රූපේ තියෙද්දී කෙලෙස් ටික නැති වෙන පැත්තට කියනවා නිවුණා කියලා. නිවන සහ මරණ වෙනස උච්චාර. දැන් ලලිත් මහත්තයා කියලා හිතාගෙන ඉන්න මේ හැඩේ ලලිත් මහත්තයා කියන හැඟීම මෙහෙම තියෙද්දිම සතර මහා ධාතු රූපമിതി ලෙහිලා ගියොත් කියන්න වෙනව මොකද්ද? මරුණා කියලා. රූපේ තියෙද්දිම මේ රූපේ අවබෝධ කරලා මේ ලලිත් කියන කෙනෙක් කියන පුද්ගලයෙක් කියන ගතිය ගෙවිලා ගියෝ. බොරුවක් කරනවා නෙමෙයි සම්මාදිට කියන්නේ. රූපේ සැබෑම ස්වභාවය සතර මහා ධාතු නේද? සතර මහා ධාතු සතර මහා ධාතු විදිහට පිළිසින් දකින එක මෝඩකමක්ද නෝනක්ද? නෝනක්. කෙනෙකුට අසාධාරණයක් කරලා තියනවාද? කෙනෙක්ව එළවලා තියනවාද? ඈ හරි. රූපේ පිරිසිඳ දැක්කොත් මේ රූපය පුද්ගලයේ ලලිත් කියන ගති ටික මනසේ යයිද නැද්ද? යනවා. ගියොත් මොකද වෙන්නේ? එතකොට කියන්නේ මොකද්ද? නිවුණා කියලා. රූපේ පිරිසිඳ දැක්කලා තියෙන කෙලෙස් අයින් කළාම කියනවා නිවුණා කියලා. කෙලස් ටික තියෙද්දි රූපේ නැතිනොත් කියනවා මොකද්ද? මැරුණා කියලා. මරණය සහ නිවන වෙනස. තේරෙනා නේද? ඒ නිසා හිතේ ගති කවදාවත් ලෝකයට නැති කරන්න බෑ. ඒ නිසා රූප නැතිවීමෙන් හිතේ ගතියට ඇසුරු කරන්න තියෙන ශේස්ත්‍රය නැතිවීමෙන් මරණයක් මෙහෙම වෙන මිසක ලෝකෙට නිවෙන්නේ නෑ. එක දෙයක් මතක් කරනවා. ඕගොල්ලන්ගේ වටිනා මනුස්ස ජීවිතය උදුරලා ගන්න දෙන්න එපා බාහිර දේවල් වලට. ඕගොල්ලෝ හොඳට දන්නවා ෆ්‍රන් රිදී මුතු වැනි ගෙවල් දුරවල් යාන වාහන කියලා කියන්නේ අජරාමර නිවන උදුර ගන්නාපු මාර්ගය කියලා දකින්ද. අජරාමර නිවන ඈතට ගිය ඈතට ගෙනිච්චේ මේ රූපින්මයි. සංයුත්ත නිකායේ කජ්ජනීය කියලා සූත්‍රයක් තියෙනවා. හොඳට බලන්න. රූපේ උඹලව කාලා දාලා, වේදනාව උඹලව කාලා දාලා, සංඥාව උඹලව කාලා දාලා, සංකාරය උඹලව කාලා දාලා කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ. මේ රූපය අම්මා තාත්තා දුව පුතා රන් රිදී මුතු මැණික් ඈ ගෙවල් දුරවල් යාන වාහන හැටියට පෙනී ඉඳලා අපිව කාලා දාලා නැද්ද? විනාශ කළා නැද්ද? විනාශ කළා. ඒ හින්දා ඔකුලම කාලා දාන්න දෙන්න එපා.
ඔගලඟ විනාශ කරලා දාන්න දෙන්න එපා කියන එක විතරක් කියනවා. මේ ධර්මය ඔය අහගත්ත වගේ ඔය ටිකට තමයි සත්‍ය ඥානය කියන්නේ. ඊට පස්සේ කෘත්‍ය ඥානය කියලා කියන කරන්න තියෙන්නේ. මේ රූපය පිරිසිඳ දකින්න දුක පිරිසිඳ දකින්න. ඒ දුක උපදවන කෙලෙසේ තණ්හා උපාදාන කියන කෙලෙස් ටික ප්‍රහාණය කරන්න. නිරෝධය සාක්ෂාත් කරගන්න මේ ඉපදීම නැති කරන එක සාක්ෂාත් කරගන්න. එතකොට මග වඩලා ඉවරයි. එතකොට ඕගලන්ට කරන්න තියෙන මෙච්චරයි. මෙතන ඉඳලා වෙනද වගේ භවය සිහි වෙන අම්මා කියලා සිහි වෙනකොටම දැන් හොඳට දන්නවා අම්මා කියන්නේ ජාතිය ස්වභාව කොටයි ධර්මය. හොඳට ඔප කරලා පෙන්වන්නේ එතන කනගුණ ආහාරයෙන් හැදුණු කෙස් ලොම් නියද ධම්මස් මේ වගේ කොටස් ටිකක් නේ තියෙන්නේ. මගේ මනසේ තියෙන ගති ටිකේ සතර මහා ධාතු රූපෙට tabuku hindani කෙනෙක් නිර්මාණය වුණේ කියලා බලන්න. නෑ ඒ වුණාට එහෙ ඉන්නවමනේ කියලා හිතේ. එතකොට හොඳයි මම ඉන්නව නම් ඉන්න කෙනා අල්ලන්න කියලා ගියෝ. ඇල්ලුවොත් අතල්නවා කියනකොට අහුවේ හම කියන්නේ පටවි දාන. අහුවේ මස් කියන්නේ පටවි දාන. මේ වගේ ධාතු ටික ඔප්පු කරලා පෙන්නන්න. ඊට පස්සේ තේරෙයි මෙතන කාර් එක කියලා සීවේ. කාර් එක කියන්නේ හිතේ තියෙන gati එතන අවකාශ ධාතු තුල සතර මහා ධාතු රාස් වෙලා තියෙන හැඩේ නේද කියලා බලන්න. නෑ ඒ වුණාට ඒක කාර් එකමනේ කියලා හිතේ. හොඳයි මම අල්ලන්න ගියොත් දොර ඇල්ලුවොත් අහුවේ නැතන පටවි. බොනට් එකලුත් පටවි. සීට් එකලුත් පටවි. ඒ හැමතැනකම පටවි පටවි. ඔහොම ටික දවසක් බලන්න. ටික දවසක් යනකොට සැක නැති දැනකට එනවා. කෙනෙක් ඉන්නවා මේක කියනකොට කිසිම සැකයක් නැතුව හොඳටම පෙනෙනවා. තිත්ති සම්පන්නයි. කෙනෙකුට පෙනෙන්නේ නැහැ හැබැයි මෙහෙම ධර්මතාවයක් ඇත්තටම තියෙනවා තමයි කියලා සැදැහැ මාත්‍රයක් ඉතුරු වෙනවා. එයාට කියනවා සද්ධානුසාරී කියලා. තව කෙනෙකුට පේන්නේ නැහැ. නමුත් ඇත්තටම මෙහෙම ධර්මතාවයක් තියෙනවා. මේ විදිහට දුක නිරුද්ධ කරන්න පුළුවන් තමයි කියලා ධර්මතාවයේ තේරෙනවා. එයාට කියනවා ධම්මානුසාරී. මේ සද්ධානුසාරී ධම්මානුසාරී කෙනා. ඒ කියන්නේ තණ්හා උපාදාන කියන gati ටික සතර මහා ධාතු රූපය නැත්තම් භවයට ප්‍රත්‍ය වුණොත් ඉපදීම වෙලා දුක එනව නේද කියන එක පෙනෙන්නේ නැහැ. නමුත් පිළිගන්න පුළුවන් එයාට ටිකක්. මේ හිතේ තියෙන gati ටික සතර මහා ධාතුව මත පතිත නොකළොත් තණ්හා උපාදානයේ භවයට ප්‍රත්‍ය නොවුනොත් ඉපදීම නැති වෙනවා එහෙම දුක නැති වෙනව නේද කියලා පේන්නේ නැහැ. නමුත් පිළිගන්න පුළුවන් එයාට ටිකක්. අන්නේ පිළිගන්න පුළුවන් කියන මට්ටමට තමයි අදහනවා කියන්නේ සද්ධාව කියලා කියන්නේ. ඒකට කියන සද්ධානුසාරි. එයා ඵලයටපත් වෙනකම් පෙනෙන මට්ටමට එයාට පෙනෙන මට්ටමට යනකම් කල්පවත් විනාශ වෙන්නේ. මහා උල්කාපාතයක් ඇවිල්ලා මුළු පෘථිවියම විනාශ වෙන්න තිබුණත් මේ එක පුද්ගලයෙක් සද්ධානුසාරී නම් මේ නිවන අදහනවා. එයා ඉපදීම නැති වුණාම මේ දුක නැති වෙනවා කියන එක ඇත්ත නේද කියලා දකින තැන දක්වා ඒ උල්කාපාතයකට ලෝකවත් විනාශ වෙන්නේ නැහැ. ඒ හින්දා මේ පුද්ගලයා කියන කිත කප්පි කියලා. එක පුද්ගලයෙක් නිසා කල්පය හිටිනවා. කල්පය විනාශ වෙන්නේ නැහැ. තව කෙනෙක් ඉන්නවා උපාදානය භවයට ප්‍රත්‍ය වුණොත් ඉපදීම වෙලා දුක එනවා නේද කියන මෙහෙම ධර්මතාවයක් තියේ කියලා දන්නවා. උපාදානයේ භවයට ප්‍රත්‍ය නොවුණු සතර මහා ධාතු රූපෙට බැස නොගත්තොත් පුද්ගල දේවල් උපදින්නේ නැහැ එහෙම දුක එන්නේ නැහැ කියන ධර්මතාවයක් තියෙනවා තමයි කියලා නුවණයි. තේ පේන්නේ. එයාට කියනවා ධම්මානුසාරී කියලා. එයත් මාර්ගස්ථයි. එයාද මේ ධර්මතාවයේ දකින තාක් කල්පවත් වෙනස් වෙන්නේ යටත් පිරිසෙන් පලස්තය කෙසේ වේවා ධම්මානුසාරී සද්ධානුසාරී නැත්නම් මාර්ගස්ත පුද්ගලයෝ මෙතන ඉන්නවමයි කියලා මම දන්නවා. ඒ නිසා හැම දිනාම අප්‍රමාදීව උත්සාහවත් වෙන්න කුඩාක් නිහතමානී වෙන්න කියන එකත් මතක් කරනවා. කියුණක් කමක් නැහැ. මං කියපු වචන ටිකෙන් අපේ හේනුකා මෙතනියගේ හිත රිදුනේ නම් සමාවෙන්න කියලාත් මතක් කරනවා. නමුත් ඔබතුමී ඔයිට වඩා නිහතමානී විය යුතුයි.
නොදන්නවා කියන තැනට පත්විය යුතුයි. පත් වෙලා උත්සාහවත් වෙන්න මේ ධර්මතාවය අපිට වගකීමක් තියේ. පින්වත් ස්වාමීන් වහන්ස, උපාසක මහත්මනි, නැති වෙන බුද්ධ ශාසනයට ජීවියක් දෙන්න වෙනවා අපිට. මගේ බුදුහාමුදුරන්ගේ ශාසනය දියවෙන්න නොදී මේක රැක ගන්න වෙනවා. ඒක රැක ගන්න පුළුවන් අන්ධයන්ට නෙමෙයි, ඇස් තියෙන අයට. ශාසනයේ වැඩ නොගත් අයට නෙමෙයි, වැඩ ගත්ත කෙනාට, වැඩ ගන්න කෙනාට. හයියක් වෙච්ච ජීවිතයකටයි පුළුවන් ශාසනයට, හයියක් වෙච්ච කෙනෙකුටයි පුළුවන් ශාසනයට යමක් කරන්න. ඈ පරණඩලකට පුළුවන් ද ශාසනය බේරගන්න? ඈ හොඳ ශක්තිමත් ඉන්නක් වෙන්න ඕනේ නේ. චූටි කාමයක් වෙනුවෙන් මනස දිය කරන්න එපා. විශේෂයෙන් ස්වම්නන්තරට මතක් කරනවා, සමහර විටක අපි බුද්ධිමත් නැති වුණොත් අනුන් දෙන දේ අපිට ගොඩාක් වටිනාකමින් තේරේ. යාන වාහන වෙන්න පුළුවන්, ඉඩකඩම් වෙන්න පුළුවන්, ගෙවල් දොරවල් වෙන්න පුළුවන්, සෙනසුන් වෙන්න පුළුවන්. නමුත් අපේ ජීවිතේ වගේ චූටි දෙයකට දිය කරන්න එපා. පැවිද්ද හැටියට ඒ වඩා මහසාල යුතුකමක් තියනවා කරන්න. ජරා මරණ දුක වටිනාකමින් දකින්න එපා. රූපය කියන්නේ ජරා මරණ දුක. ඕනම දෙයකට, ඕගලන්ටවත් කියන්නේ ඕනම දෙයකට ඕනට වටිනාකමක් දෙන්න එපා. වටිනාකමක් දකින්න එපා. මාසතු යමක් තියෙනම් සියල්ල මං එක්ක ඉන්න සියලු දෙනාට සුදුසුයි. කිසි ගෙදරක වුණත් එහෙමයි. ඕගොල්ලෝ සතු යමක් තියෙන ගෙදර ඉන්න සියලු දෙනාටම, සියලු ආර්යයන් වහන්සේලාට මා සතු දේ සුදුසුයි කියන තැනකෙල්ලු ආර්ය ශ්‍රාවකය හිතන්න. මේ ටිකත් මගේ ජීවිතයෙන් මං කරලා තියෙන්නේ. ඒ හින්දා ඒ ටිකත් බය නැතු කියන්න. මා සතු යමක් තියෙන එකට පිළියෙත් පුරුණු සියලු දෙනාට සමානයි. මට පෞද්ගලික වෙච්ච කිසිවක් නැහැ. ඕගොල්ලන්ට කියන්නේ, ස්වාමීන් වහන්සේලාටත් කියන්නේ, මේ උතුම් මනස ජීවිතයෙන් වැඩ ගන්න. දුවන්නම් වල දුවන සමාජ රටාවට කුතුල දුවන්න එපා. මෝඩෙක් වෙන්න එපා. බොහෝම අමාරුවෙන් පීනලා ඔරුවකට ගොඩ වුණාම මහා සාගරේ මැද්දේ ඒක හොඳ නෑ කියලා ආපහු ජල සාගරයට පයින්න හදන්න එපා. ඉතින් තමනුත් බේරිලා අනිත් අයවත් බේරගන්න හැම දිනම වීර්යවන්ත වෙන්න කියන එකත් මතක් කරලා